සිරු දිනාට පෙරවන් සරණයි අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්දමිල ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය ග්‍රන්ථය සාකච්ඡා කෙරෙන අභිධර්ම පාඩම සමගයි අද අපිට තියෙන්නේ 17 වෙනි පාඩම ආර්ය පුද්ගලයෝ 332 වෙනි පිටුව ආර්ය පුද්ගලයෝ එතකොට අපි මේ වෙනකොට විදර්ශනා කර්මස්ථානයත් අපි සාකච්ඡා කරා කරලා අවසන් කරා අපි ගිය සතියේ එතකොට අපිට ආර්ය පුද්ගලයෝ තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ අපි කෙලිම පාඩමට යමු අලුත් පාඩමක් නිසා විදර්ශනා භාවනාව කොට ලෝකෝත්තර මාර්ගඵල උපදවාගත් පුද්ගලයෝ ආර්ය පුද්ගලයෝය සෙස්සෝ පෘථග්ජනයෝය එතකොට අපි ඒක තේරෙනවනේ සරලයි තේරුම් ගන්නවා එතකොට අපි පුද්ගලයන් වශයෙන් අපි කොටස් දෙකකට බෙදනවා ඒ තමයි පුතග්ජන සහ ආර්ය පුතග්ජන සහ ආර්ය එතන පුද්ගලයෝ ඇත්තටම දෙවර්ගයයි ඉන්නේ මූලික බෙදීමේ දෙවර්ගයයි පුතග්ජන සහ ආර්ය එතකොට ආර්ය කියලා කිව්වේ මේ ලෝකෝත්තර මේ සත්‍ය ලෝකෝත්තර මාර්ගඵල නැත්නම් මාර්ගඵල නැත්නම් තවත් විදිහට කිව්වොත් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගයේ ඉන්න පුද්ගලයෝ නැතිව අපි දන්න මොකද එක චිත්තක්ෂණයයි මේ පුද්ගලයා ඉන්නේ ඒ චිත්තක්ෂණය උපදව ගත්ත ගමම්ම ඒකේ විපාකය ලැබෙනවා ඊළඟ චිත්තයෙන්ම ඵලයට පත් වෙනවා. ඒක නිසා අපි පුද්ගලයන් 8 දෙනෙක් විදිහට සාකච්ඡා කරාට අපි සිද්ධාන්තික 8 දෙනෙක් ඉන්නවා. මොකද ආර්ය පුද්ගලයාත් එක්කෙනෙක් විදිහට ගත්තට එක චිත්තක්ෂණයයි පුද්ගලයා සත්‍ය වශයෙන් ඉන්නේ. මොකද ඒ චිත්තක්ෂණයේ එක ආර්ය මාර්ග සිත ඇති වෙන්නේ එක වතාවයි. ඒ වතාවෙන්ම ඇති උපදව ගත්තද අපි ඒ මොහොතේම ඒකේ විපාකයේ ඊළඟ චිත්තයෙන්ම අපිට अनेक अकालिक गुण यार धर्म अकालिक गुण ये चिम इला मुहते विपाक लो सो मे फल अभी पुद्गले सिद्धांति अभी सकचाकट भौतिक वशत प्रायोगिक वशे आरकन पुद्गले वयागान सरल कारण कौदान එතකොට පුද්ගලයේ වශයෙන් අපිට කී දෙනෙක් දහම් වෙන්නේ හතර දෙනයි නේ ආර්යනම් දැන් ආර්යනම් පුද්ගලයෝ සිද්ධාන්තික වශයෙන් 8 දෙනෙක් ඉන්නවා නමුත් ප්‍රායෝගික වශයෙන් අපිට හමු වෙන්නේ හතර දෙනා ඒ තමයි සෝවාන් පුද්ගලයයි සකදාගාම පුද්ගලයයි අනාගාම පුද්ගලයයි අරිහත් පුද්ගලයයි එතකොට एक अभी दान पास अरहत पुद्गल आय वर्ग की तू ना बुध पसे बुधु राहत बुध पसे बुध राहत तू ना राहत तवादान बोलवाट पास तवादीर राहत आय महाराहत अग्र श्रावक मे विद्र बेदन आय अभी ये विधि यानी ने मूलिक तू ना राहत मे රහත් අරහත් අරහතුන් වහන්සේලා තුන් වර්ගයක් ඉන්නවා. එතකොට සෙස්සෝ එතකොට එහෙම නොවන අය පුතග්ජනය. එහෙම නොවන අය පුතග්ජනය. අපි සරල බෙදීම අපි තේරන ඕනේ ඒක. එතකොට සෝවාන් මාර්ගස්ථ පුද්ගලයාය සෝවාන් පලස්ථ පුද්ගලයාය සකදාගාමි මාර්ගස්ථ පුද්ගලයාය සකදාගාමි පලස්ථ පුද්ගලයාය අනාගාමි මාර්ගස්ථ පුද්ගලයාය අනාගාමි පලස්ථ පුද්ගලයාය අරහත් මාර්ගස්ත පුද්ගලයාය අරහත් පලස්ත පුද්ගලයාය කියා ආර්ය පුද්ගලයෝ 8 දෙනෙක්. ඒ කියන්නේ සිද්ධාන්තිකව 8 දෙනෙක් ඉන්නවා. මාර්ගස්ත පුද්ගලයෝ 4 දෙනෙක්. පලස්ත පුද්ගලයෝ 4 දෙනෙක්. එක් පුද්ගලයෙකු මාර්ගස්ක පුද්ගලයෙකු වශයෙන් ඉන්නේ ඔහුගේ සන්තානෙහි ලෝකෝත්තර මාර්ග චිත්තයේ පවත්නා අවස්ථාවෙහි පමණකි. එය ඉතා කෙටි කාලයක. කියන්නේ චිත්තක්ෂණ 1යි. චිත්තක්ෂණ 1යි. දන්න ඔය මුළු කාලයෙන් චිත්තක්ෂණ තප්පරයෙන් චිත්තක්ෂණ 1ක් කියලා ගත්තාම ඉතාලම තප්පරයක් කියන්නේ කොච්චර කුඩා කාලයක්ද කියලා අපි දන්නවා.
ඒකෙන් චිත්තක්ෂණයක් කියලා කියන්නේ ඊටාම කුඩා කාලයක්. ඒතර අනේ ඊටාම කුඩා කාලෙක විතරයි මේ මාර්ගස්ස පුද්ගලයා පවතින බව අපි දැන් දන්නවා. තවදුරට විස්තරට යන්නේ නැහැ අපි. ඔහුගේ సంతානේ ලෝකෝත්තර මාර්ග චිත්තයේ පවත්න අවස්ථාවෙහි පමණකි. ඒ ඊටා කෙටි කාලෙක ඉබෙවින් මාර්ගස්ස පුද්ගලයෙකු නොසෙවිය හැකිය. දන්නෝනේ වනේ පැහැදිලි කරන්න තීරණෝනේ. මාර්ග චිත්තයේ නිරුද්ධ වුණු සමගම ඵල චිත්තයේ ඇතිවීමෙන් මාර්ගස්ථ පුද්ගලයා ඵලස්ථ පුද්ගලයෙකු වන්නේය. එවලෙම අර ඒ මාර්ගස්ථ සිත මාර්ග සිතෙහි විපාකය අතර කුසල සිත තමයි ඒක. කුසලයේ විපාකය ඊළඟ චිත්තේම අපිට ලැබෙන ඵලයටපත් වෙනවා. ඒකයි වෙන්නේ තෙන්දි. මාර්ගස්ථ පුද්ගල අවස්ථාව ක්ෂණික බැවින් සෝවාන් පුද්ගලයා සකදාගාමි පුද්ගලයා අනාගාමි පුද්ගලයා අරහත් පුද්ගලයා යන මේ නම් බෙහෙවින් විවහාර වන්නේ ඵලස්ථ පුද්ගලයන් සඳහාය. නැන්නේ. ඒ ටික ඉතින් තව ගැඹුරට ඒ කියන්නේ ගැටලුවක් තියනවද? පැහැදිලි ඉන්නේ නේ? තේරෙන්නේ අපි කාලේ ගන්න ඕනේ නැහැ ඒකට. ඉතින් ක්ලේශ ප්‍රහාණය. ක්ලේශ ප්‍රහාණය. දෘෂ්ටිය විචිකිච්ඡාව විචිකිච්ඡාව යන ක්ලේශ දෙක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනු ලැබේ. අපායේ උපදවන තරමට ඕදාරික වූ අන්‍ය ක්ලේශයෝද ප්‍රහාණය කරනු ලැබේ. එතකොට දැන් මූලිකව සෝවාන් මාර්ගයෙන් ප්‍රහීන වෙන්නේ මේ දෘෂ්ටිය සහ විචිකිච්ඡාව නැත්නම් විචිකිච්ඡාව. ඒ දෙක තමයි, ඒ කියන්නේ ඔය දස සංයෝජන ධර්ම කියලා ගන්න ඕනේ අපි සෝවාන් මාර්ගයේ එක එක විදිහට අපි විස්තර කරනවා. එකක් තමයි අපි සූත්‍ර පිටකයේදී අපි විස්තර කරන්නේ සංයෝජන ධර්ම විදිහට, දස සංයෝජන ධර්ම විදිහට මේ නිවන් දැක් ලැබීම නැත්නම් රහත් වීමේ වීමේ ක්‍රියා නැත්නම් සෝවාන් සකදාගාමි අනාගාමි නැත්නම් මාර්ගඵල ලැබීමේදී ප්‍රහීනවන ක්ලේශයන් අපි සංයෝජන විදියට වෙන් කරගෙන සංයෝජන 10ක් විදියට අඳුරගෙන ඉගෙන ගන්නවා. ඒකෙදි පළවෙනි සංයෝජන දෙක නැත්නම් සෝවාන් මාර්ගයෙන් ප්‍රහීන වෙන්නේ මේ දෘෂ්ටිය සහ විචිකිච්ඡා. එතකොට ඒක තමයි මේ කියන්නේ. එතකොට ඒක සම්පූර්ණේ ප්‍රහීන වෙනවා සම්පූර්ණේ. අපායේ උපදවන තරමට ඕදාරිකෝ අන්න ක්ලේශයෝද ප්‍රහාණය කරනු ලැබේ. එතකොට අනිත් ඒවා තීව්‍රතාව අඩු කරනවා කොච්චර මට්ටමක් දක්වාද? දැන් ඔහුගෙන් දැන් සෝවාන් වුණාට පස්සේ අපි ඉස්සරහට සාකච්ඡා කරමු. සෝවාන් වුණාට පස්සේ මේ දෘෂ්ටිය කියන එකයි විචිකිච්ඡාව කියන එකයි සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවා. සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවා. හැබැයි ඉතිරි ක්ලේශයෝ ඉතුරු වෙලා තියෙනවා. ඉතුරු වුණාට අර ශක්තියෙන්ම ඒ ක්ලේශයන්ගේ අපාය ඉදීමේ හැකියාව නැති කරලා දාන. ඒ කියන්නේ මොකද්ද? අර්ථය සෝවාන් වෙච්ච පුද්ගලයෙක් කවදාවත් අපාගත වෙන්නේ නැහැ. ඔව්. අකුසල ප්‍රතිසන්දි චිත්තය ඇති වෙන්නේ නැහැ කියන එකනේ නේ. ඒ කියන්නේ මොකද්ද? මොන සිද්දද ඇති වෙන්නේ නැත්තේ? අකුසල් ඈ අපාය උපදින මොන සිතෙන්ද? ප්‍රතිසන්ද සිත මොකද්ද? අපාය උපදින ප්‍රතිසන්ද සිත. සම්පූර්ණ නැහැ. උත්තරේ සම්පූර්ණ නැහැ. සම්තින සිත කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඔව්. සම්තින සිත දෙකක් තියෙනවා ප්‍රතිසන්ද සිත. ඒ දෙක මොකද්ද? දෙක වෙන වෙනම අඳුර ගන්නවා. අකුසල විපාක උපේක්ෂා සහගත සන්තිර්ණ සිත සහ කුසල විපාක උපේක්ෂා සහගත සන්තිර්ණ සිත. හරිනේ? එතකොට දැන් මේ සෝවාන් මාර්ග සිත උපදවගත්ත කාරක කුසල් සිතක් නේ ඒක. ඒ උපදවා ගත්ත ගමන් එයාගේ ප්‍රතිසන්දි සිතක් විදියට උපදින්නේ නැත්තේ මොනවද? අර අකුසල විපාක උපේක්ෂා සහගත සංතීර්ණ සිත උපදිනවද? නැහැ. ඒක නැති වෙලා යනවා. ඒක උපදින්නේ නැතු වෙලා යනවා. ඒ වගේම තව මොකද්ද? ආ අකුසල විපාක උපේක්ෂා සහගත සංතීර්ණ සිත උපදිනවද? නැහැ. ඒත් නැහනේ. ඇයි අංග විකලයක් විදියට උපදින්නේ නැහනේ? නේද? ඒත් නැහැ. ඒක උපදින්නේ නැත්තේ. ඊට පස්සේ දු හේතුක උපදිනවද? ඒත් නැහැ. දු හේතුක උපදින්නේ නැත්තේ. ආ කුඩුවක් නැද්ද? ආ ඔයි බිමින්දියක් බිමින්දියලක
දැන් එන්න එන්න ටික ටික වැඩි වෙනවා වගේ නේ මොන කතාවද පස්සේද ওই තියෙනකොට තමයි හැබැයි මේ ධර්මය මතක් වෙන්න ඕන මෙරි මෙරි යනකොට තමයි ධර්මය වැඩිපුර මතක් වෙන්න ඕන පැහැදිලිද? ඇහෙනවද? සද්දයක්ද? මේ ගෝසා වැඩිව සද්ද ඇති නේද? තේරෙනවනේ නේ? අර සද්ද වැඩි වුණාම පැහැදිලි නෑ. දැන් ඇහෙනව නේද? හරි. හරිනේ පුටුව හරිනේ. ආ තව දෙක දක්තර ගෙන්න වෙයිනේ. හරි. ආ එතකොට ඇහෙනව නේද? අපි පොතනදී හිටියෝ දැන් ක්ලේශ ප්‍රහාණය ක්ලේශ ප්‍රහාණය දෘෂ්ටිය විචිකිත්සාව යන ක්ලේශ දෙක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනු ලැබේ අපායෙහි උපදවන තරමට ඕදාරිකෝ අන්‍ය ක්ලේශයෝද ප්‍රහාණය කරනු ලැබේ ඒ වගේම සෝවාන් වුණා කියන්නේ ඒ පුද්ගලයා අංග විකල උපදිනවද නෑ ඒ කියන්නේ කුසල විපාක අකුසල විපාක උපේක්ෂා සාගත සම්තිර්ණ සිත උපදින්නේ නැහැ. ඒ වගේම කුසල විපාක උපේක්ෂා සාගත සම්තිර්ණ සිත උපදින්නේ නැහැ. ඊළඟට දු හේතුක එක උපදිනවද? ඒත් නැහැ. ඒ තුන උපදින්නේ නැහැ. ඒතර ත්‍රි හේතුකව තමයි උපදින්නේ ඊට පස්සේ. ත්‍රි හේතුකව උපදින්නේ. එතකොට ඒ ටික ඔක්කොම අපෙන් නැති වෙලා යනවා. කොච්චර වටිනවද වෙනවද අපේ එතකොට අපි සාමාන්‍යයෙන් මේකේ සටගන්නේ අපි අපායෙන් මිදුණා කියලා. හැබැයි අපායෙන් මිදුණ එක විතරද වෙන්නේ? නැහැනේ අපායෙන් මිදුණත් අපි සමාජයට අංග විකල කෙනෙක් විදියට උපදින්න බෑ. ඉතින් අංග විකල කෙනෙක් කොච්චර දුක් විඳිනවද අපි දැකලා තියෙනවනේ නේ අංග විකල අය කොච්චර දුකක් විඳිනවද? ඒ පුද්ගලයා විතරක් නෙමෙයි. ඔව් අනිත් අය කොච්චර විඳිනවද? මේ අපි මේ සියලු දුකෙන් මිදෙනවා. සෝන්. ඒ කියන්නේ ඒකත් සම්බන්ධ වෙනවා. Again. ඒ අකුසලයටම නෙමෙයි ඒ අයගේ ඒ වගේ දරුවෙක් දැන් ඒ පවුලක උපදිනවා කියලා කියන්නේ ඒ අයගේ ඒවා ප්‍රතිසන්දි නෙමෙයි දැන් අර දරුවට ප්‍රතිසන්දි විපාකයක් අර අයට ප්‍රවෘත්ති අකුසල විපාකයක් ඒ අයගේ අතු ප්‍රවෘත්ති අකුසල විපාකයක් ඒකටම සම්බන්ධ වුණ ඒකට එහෙම එකටම සම්බන්ධ වුණා කියලා ඉතින් ගන්න බෑ අපිට ඒක වුණා එහෙම වුණා කියලා නමුත් එයා ඒ පුද්ගලයන්ගේ අකුසල විපාක ප්‍රවෘත්ති මෙයාගේ ප්‍රතිසන්දි විපාකයක් ඒ විදිහට උපදුනේ එයා ඒක නිසානේ එතකොට සිත් වශයෙන් කියත හොත් මෙසේය දෘෂ්ටි සම්ප්‍රයුක්ත සිත් සතරය විචිකිත්සා සහගත සිත යන මේ සිත් පස සෝවාන් මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කරනු ලැබේ. එතකොට මෙතන මතකද මේ මොන සිත් ගැනද මේ කියන්නේ? නෑ නෑ මොන අකුසල සිත් කීයක් තියෙනවද? 12යි. අකුසල සිත් 12 ගැන මේ කියන්නේ. අකුසල සිත් 12. දැන් ඇත්තටම අපි මේ රහත් වෙනවා කියලා කියන්නේ නැත්නම් අරහත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ අප මේ චිත්ත සන්තානයේ ඇති වෙන අර අකුසල සිත් 12. දැන් ඔක්කොම සිත් වශයෙන් කීයද තියෙන්නේ? 89යි. ඒ සිත් 89 තියෙනවා අකුසල් සිත් 12ක් තියෙනවා. මෙන්න මේ සිත් 12 ආයෙත් අපේ චිත්ත සන්තානයේ ආයෙත් කවදාවත් ඇති නොවන විදියට නැති වෙනවා කියන එක තමයි මේ අරහත්ය කිව්වේ. ඒතර ඒක පියවරෙන් පියවර යන බව අපි ඉගෙන ගත්තා. ඒකෙදි පළවෙනි පියවර තමයි සෝවාන් වීම. සෝවාන් වීම. එතකොට සෝවාන් වීමේදී සෝවාන් මාර්ග චිත්තයෙන් අපි ප්‍රහීණ කරන්නේ මොකද්ද? සිත් කීයක්ද?
दीप्तिगत संप्रयुक्त हतराई विचिकित्सा संप्रयुक्त सीताई ने ओ अभी माता कर गानी मुझे अकुशल सी दुला मनोवद लोभ सी तटाय ये तमाय मनोवद सोमनस्स सहगत सोमनस्स सहगत दीप्तिगत संप्रयुक्त संप्रयुक्त असंकारिक ससंकारिक इलाट सोमनस्स सहगत दीप्तिगत संप्रयुक्त दीप्तिगत विप्रयुक्त विप्रयुक्त असंकारिक ससंकारिक इलाट उपेक्षा सहगत दीप्तिगत संप्रयुक्त असंकारिक ससंकारिक इलाट उपेक्षा सहगत दीप्तिगत विप्रयुक्त असंकारिक ससंकारिक देखाई अटाई इकाई देखाई तुनाई हतराई पहाई हायाई हताई अटाई कोई क्या मैं लोभ से तट ඊට පස්සේ දේශ සිත් දෙක දේශ සිත් දෙක මොනවද? දෝමනස්ස සාගත පටිඝ සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික කයි දෙකයි ඊළාට මෝහ සිත් මොනවද දෙකයි නේ उपेक्षा सहगत विचिकित्सा संप्रयुक्त सित नाट उपेक्षा सहगत उद्दच्च संप्रयुक्त सित नाट इकाई देखा डोलहा पोइटिकेने इतकोट सोवान मार्गे प्रहीन विन्ने मेन्न मे मेन्न मे सिद्धिकाई මෙන්න මේ සිත් දෙකයි දෙකයි මෙන්න මේ උපේක්ෂ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතයි ඔන්න ඔය පහ මෙතන දෙකයි මෙතන දෙකයි මෙතන එකයි පහ අනිත් ඒවයි අනිත් සිතුත්ව සිත්වල මොකද වෙන්නේ තීව්‍රතාවය අඩු වෙනවා ඇති වෙන ප්‍රබලතාවය අඩු වෙනවා කොච්චර දක්වාද අපායේ උපදින් නැති මට්ටම दृष्टि विप्रयुक्त द्वेषमूल मेवाद प्रहाने करनु लबे ठीक है ना अपाय उपदी मट प्रमाण काफी सीत में दें दें मेरे को वेनम सीता एक तेर ना दे क्या इतना कोटा से तेर ना दे तं किन कोटा में तो पैट लेना तो मेरे मुकाद गया ने अपाय ही इपदी मट हेतु वन तारा मट ओदा आरिक व्यति वन दुष्टि विप्रयुक्त सीत सतर देश मूल सीत देखे यार मेवा प्रहान मेवा दक प्रहाने करनु लेवे एक यानी दें मेवा मेवा ही दें මුලදී දැන් එයා පෘථග්ජනව ඉන්න වෙලාවේ මේ සිත් දැන් අපි මේ ටික හරිනේ එක සම්පූර්ණයෙන් ප්‍රහිණිය වුණා මේ සිත් පහ ගැන හරිනේ ගැටලුවක් නැහැ නේද දැන් ඊටු ටික අපි තේරුම් ගන්න යන්නේ දැන් මේ සිත් ගත්තාම මෙතන මේ ditthigata viprayukta සිත් හතරක් තියෙනවනේ එතන ඒ හතර පෘථග්ජනයට ඇති වෙනවා ආකාර දෙකකට මූලිකව හරිද කොහමද ඇති වෙන්නේ අපායේ උපදින තරමට ප්‍රබලවත් ඇති වෙනවා අපායේ උපදින් නැති තරම උපදින තරමට ප්‍රබල නැතිවත් උපදිනවා දෙවිදියටම එයාට උපදිනවා පෘථග්ජන මට්ටමේදී පෘථග්ජන පුද්ගලයාට මේ පැහැදිලිව පැටලෙනවා නැත්නම් මේ කියන එකත් එක්ක පැටලෙනවා නැත්නම් එතකොට සෝ පෘථග්ජන පුද්ගලයාට උපදිනවා දැන් මේ මේ සිත් ටික ගැන නෙමෙයි මේ කතා කරන්නේ ඒක හරිනේ දැන් ඒක සම්පූර්ණයෙන් ප්‍රහීන වුණා හරි නේද අනිත් එක පොඩ්ඩක් මේ කියන විදිහට පැටලෙවිසහගතයි ඒකයි මේ කියන්නේ
මේතික ගැනනේ මේ කතා කරන්නේ සෝමනස්ස සහගත දික්ටිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් දෙකයි උපේක්ෂාගත උපේක්ෂා සහගත දික්ටිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් දෙකයි සිත් හතර ගැන මේ කතා කරන්නේ එතකොට පෘථග්ජන පුද්ගලයාට ඇති වෙනවා අපායේ උපදී උපදින තරමට ප්‍රබලවත් ඒක ඇති වෙනවා අපායේ උපදින තරමට ප්‍රබලව නැති වෙන විදියටත් ඇති වෙනවා ඒක වෙනත් විදියකට කිව්වොත් ප්‍රතිසන්දි විපාක දෙන විදියටත් ඇති වෙනවා ප්‍රතිසන්දි විපාක නොදෙන විදියටත් ඇති වෙනවා ප්‍රවෘත්ති විපාක දෙන විදියටත් ඇති වෙනවා නැත්නම් තවත් විදියට කිව්වොත් කර්මපත විදියටත් ඇති වෙනවා කර්මපත නොවන විදියටත් ඇති වෙනවා තවත් විදියකට කිව්වොත් මහා සාවද්දී විදියටත් ඇති වෙනවා අල්ප සාවද්දී විදියටත් ඇති වෙනවා මේ ඔක්කොම කිව්වේ එකමයි තේරුණා නේද පැහැදිලිද ආයි කියනවා මුලින්දලා දැන් මේ සිත් හතර 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 ඇති වෙනවා පෘථග්ජන පුද්ගලයාට ඔව් එකක් තමයි ප්‍රතිසන්දි විපාක ලබා දෙන මට්ටමට තීව්‍ර විදියටත් ඇති වෙනවා එහෙම නොවන විදියටත් ඇති වෙනවා කර්මපත විදියටත් ඇති වෙනවා කර්මපත වක් නොවන කර්ම විදියට විතරක් පවතින විදියටත් ඇති වෙනවා මහා සාවද්ද විදියටත් ඇති වෙනවා අල්ප සාවද්ද විදියටත් ඇවිදේ. ওই දිවිදියටම මේක ඇති වෙනවා පෘථග්ජනයට. දැන් ඒ පුද්ගලයා සෝවාන් වෙනකොට අර ප්‍රතිසන්දි විපාක දෙන මට්ටමේව ඇතිවීම නැති වෙනවා. ඒ සිත් ටික ඇතිවීම නැති වෙනවා. නැත්තම් වෙනත් විදියකින් කිව්වොත් කර්මපත විදියට ඇති වෙන දික්ටිගත විප්‍රයුක්ත සිත් නැති වෙනවා. ඇතිවීම නැති වෙනවා. හරිද? ඉතුරු වෙන්නේ අනිත් එක. හරි නේද? ඊළඟට වෙනත් විදියකින් කිව්වොත් මහා සාවද්ද විදියට මේවා ඇතිවීම ඇතිවීමේ සිත් වලකිනවා. අල්ප සාවද්ද විදියට ඇති වෙනවා. දැන් පැහැදිලි නේද? අන්න ඒක තමයි මේ කියන්නේ. මෙතන කියන්නේ අපායෙහි ඉපදීමට හේතු වන තරමට ඕදාරිකව ඇතිවන දෘෂ්ටි විප්‍රයුක්ත සිත් සතරේ ද්වේෂ මූල සිත් දෙක යන මේවාද ප්‍රහාණය වෙයි ප්‍රහාණය වෙයි කියන්නේ මෙතනත් මෙතන මේ සිත් දෙකත් මේ හයම ගැන කතා කරොත් මේ දෙකයි මේ දෙකයි මේ දෙකත් ගැන කතා කරොත් ඒ හය ගැන කතා කරොත් අර විදියට ප්‍රතිසන්දි විපාක දෙන මට්ටමේ ඇති වෙන සිත් ඇති වෙන්නේ නැතුව යන ඒක තමයි මේ කියන්නේ ඒක පැහැදිලිද පැහැදිලිද දැන් මෙතන සිත් මේක තේරුම් ගන්න මේක සිත් මේක හතරකට කඩා ගන්න වෙනවා මේක හතරකට කඩා ගන්න වෙනවා ඒ කියන්නේ මේක ඇති වෙන්න පුළුවන් නේද අපි මේ දෙක ගනිමු මේ දෙක ඇති වෙන්න පුළුවන් ප්‍රතිසන්දි විපාකයක් දෙන විදියටත් ඇති වෙන්න පුළුවන් නේද ඒක ප්‍රතිසන්දි විපාකයක් දෙන විදියටත් ඇති වෙන්න පුළුවන් නොදෙන විදියටත් ඇති වෙනවා උදාහරණයක් ගනිමු අපි මෙතනින් ගමු ඒ තේරුම් ගන්න මෙතන දෝමනස්ස සිත් ඒකත් එනවනේ අපි හිතමු දැන් සතෙක් මරන්න සිතුවිල්ලක් ඇති වෙනවා සතෙක් මරනවා එකම පුද්ගලයෙක් ඉන්න එක අවස්ථාවකදී සතෙක් මරන්න හිතෙනවා හැබැයි මරන්නේ නැහැ ඒක මොකද්ද ඒක ප්‍රතිසන්දි විපාකයක්ද ප්‍රවෘත්ති විපාකයක්ද අපි මිනිස්සෙක් කියලා සතෙක් නෙවෙයි මිනිස්සෙක් කියලා එක් පුද්ගලයෙකුට මොකක් හරි තරහක් ඇවිල්ලා ඒ පුද්ගලයාට එයාගේ සතුරා මරන්න සිතක් ඇති වෙනවා ඒක මොකද්ද ප්‍රතිසන්දි විපාකද ඒකෙන් දෙන්නේ ප්‍රතිසන්දි විපාකද ප්‍රවෘත්ති විපාකද ඒකෙන් ප්‍රවෘත්ති විපාක දෙන්නේ ප්‍රතිසන්දි විපාකයක් දෙන්නේ නැහැ එක්තරා අවස්ථාවකදී එයා මිනිස්සෙක් මරනවා ඒකෙන් මොකද දෙන්නේ ඒකේ ප්‍රතිසන්දි විපාක. එතකොට ඒ පුද්ගලයාට ඒ දෙකම ඇති වෙන්න පුළුවන් නේද? දෙවිදියට ඇති වෙන්න පුළුවන්. මේකත් එහෙම තමයි. මේ අපි තේරුම් ගන්න ඕන නිසා මෙතනින් ගත්තේ. එතකොට මේ දෙකයි මේ දෙකයි මේ ටික ඔක්කොම අර දෙවිදියටම ඇති වෙන්න පුළුවන්. මේ සිතෙන් ප්‍රතිසන්දියක් දෙන්නේ නැහැ උද්දච්චයෙන්. අපි දන්නවනේ ප්‍රතිසන්දි විපාකයක් දෙන්නේ නැති බව අපි දන්නවා ඉගෙන ගත්ත කලින්. එතකොට මේක අපි කතා කරන්නේ නැහැ මේ දෙකයි මේ දෙකයි මේකෙන් උයි. ප්‍රතිසන්දි දෙන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයාට දෙවිදියටම ඇති වෙන්න පුළුවන් ප්‍රතිසන්දි විපාක දෙන විදියටත් ඇති වෙන්න පුළුවන් නොදෙන විදියටත් ඇති වෙන්න පුළුවන් දැන් සෝවාන් මාර්ගසිතින් මොකද වෙන්නේ ප්‍රතිසන්දි දෙන විදියට ඇති වෙන එක පලකින් නැති වෙලා යනවා අන්න ඒක තමයි මේ පාඩමේ කියන්නේ හරි නේද
හරි දැන් ඒක පැහැදිලි නේද එද නැත්තම් පාඩමේ පොතෙන් විතරක් කියන්න ගියාම මේක පැටලෙනවා හරි ඊළඟට අපායෝ අපායෝ පත්තියට හේතු වන තරමට ඕදාරික නොවු දෘෂ්ටි විප්‍රයුක් සතරය ද්වේෂ මූල සිද්දකේ උද්දච්ච සාගත සිත යන මේවා සෝවාන් පුද්ගලයාට ඉතිරි වෙත්තේ අන සෝවාන් පුද්ගලයාට එතකොට ඉතිරි සිත් කීයක් තියෙනවද 4 4 4 3 7 4 3 7 ඒ කියන්නේ මේ ලෝභ සිත් 4යි ද්වේෂ සිත් 2යි මෝහ සිත් 1යි 7යි 12න් 5ක් නැති වුණා ඔව් සෝවාන්දි 5ක් නැති වුණා ඉතුරු වුණා 7ක් කරන්නේ අපි මේ කලිනුත් කතා කරපු ඒවා පැහැදිලි නේද මේ මට්ටමට පැහැදිලි නේද හරියට මේක තේරුම් ගන්න ඕන තාම වැදගත් මොකද අපි යන්නේ මේ ඉලක්කයටනේ යන්නේ මේ අපි මේ ඉලක්කය මේ අපි ඉලක්කය මේ තේරුම් බේරුම් කරගන්නවා අපි ඉලක්කය මේ පහද ගන්නේ අපි ඉලක්කය නේද මේ ඔව් අපි ඉලක්කය මේ ඉලක්කයට අපි යන්නේ මේ එතකොට ඉලක්කය හරියට පහද ගන්න හරියට ඉලක්කය ගන්න ඕන විදි හරියට ඉලක්ක ගන්න ඕනේ නේද ඉලක්කය හරියටම ඉලක්කය ගන්න ඕන විදි හරියට විදින්න නම් එතෙන්ට නේද නිකන් අරහෙමෙන් අරගෙන හරියන්නේ නැහැ හරියටම නූලට ගන්න ඕනේ ඒක හරිය ඉලක්කය දැන් මේ ඉලක්කය ගැන තමයි අපි මේ හොයා බලන්නේ පැහැදිලි නේද තව උනත් කියලා දෙන්න පුළුවන් තේරුම් නැත්තම් කියන්න හරි ඊළඟට සකදාගාමි මාර්ගයේ සකදාගාමි මාර්ගයෙන් ඕදාරික ලෝභ ద్వේෂ මෝහය ප්‍රහාණය කරනු ලැබෙත් සකදාගාමි පුද්ගලයාට ඒ කෙලෙස් ඇතිවන්නේ කලාතුරකින් ඇතිවන කල්හිද ඕදාරික වශයෙන් ඇති නොවේ එතකොට ඇත්තටම ගත්තහම මෙතන සකදාගාමි මාර්ගයෙන් සම්පූර්ණ වශයෙන් නැත්නම් සමුච්ඡේද අපි කියන එකට වචනේ ධර්මයේ භාවිතා කරන වචනේ සමුච්ඡේද වශයෙන් එක සිතක්වත් ප්‍රහීණ කරන්නේ නැහැ. හොඳ මේ සකදාගාමි මාර්ගයෙන් ප්‍රහීණ වෙන්නේ නැහැ. නමුත් ඒකෙදි වෙන්නේ ආයතර අර තීව්‍රතාව නැත්නම් ඇති වෙන ප්‍රබල ස්වභාවය නැති කරන එක තමයි වෙන්නේ. නැත්නම් අර සිත් බෙදා ගත්තාම වෙනවා ඒක දැන්. ඒ කියන්නේ දැන් ඕනම දෙයකදී අපි අර ඉස්සෙල්ලා ගත්ත උපමාව වගේ දැන් මිනිස්සෙක් මරන්න සිතක් පහළ වෙන්න පුළුවන් ඒකත් අකුසලයක්. සංසේ මරන්න පුළුවන් ඒකත් අකුසලයක්. මේ දෙකම අකුසල් දෙකක්නේ. මේ දෙකේදීම අර දෝමනස්සාගත පටික සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් ඇති වෙන්නේ. හැබැයි ඒක සිත් වර්ග මේ වර්ග වශයෙන් දෙකක් ඒක දෙකක්. සිතුවිල්ලෙන එකක් අනිත් එක ඔව් සිත් වශයෙන් වර්ග දෙකක් කෙලෙස් වශයෙන් වර්ග දෙකක් දෙකකට බෙදා ගන්නවා දෙක. එහෙම නෙමෙයි ගොඩාක් මට්ටම් වෙනවා. දැන් සිතුවිල්ල වුණත් එන එකේ ආයෙත් මට්ටම් ගොඩාක් තියෙනවා. දැන් ධර්මය දන්න කෙනාට යම් මට්ටමකට හරි ධර්මය දන්න කෙනාට ඇති වෙන සිතුවිල්ලයි ධර්මය නොදන්නම කෙනෙකුට ඇති වෙන මරන්න එන සිතුවිල්ලයි සිතුවිලි දෙකක් නේද? ඒක සමාන වෙන්නේ නැහැ ඒක කවදාවත්. ඊළඟට පුද්ගලයාට වෙනස්. ඒ පුද්ගලයා ආගේ පරිසරය අනුව වෙනස් උද්ගත්කම් අනුව වෙනස් නේද? මේ කොච්චර වෙනස් වෙනවද මේක? එක එකිනෙකින් එකද සිතර වෙනස්. අපි මේ පොදුවේ තමයි මේ සිත් ටික අපි ඉගෙන ගන්නෙ මේ. එතකොට ඕදාරික ලෝභ ද්වේෂ මෝහයෝ ප්‍රහාණය කරනු ලැබේ. සකදාගාමි පුද්ගලයාට ඒ කෙලෙස් ඇතිවන්නේ ඊතා කලාතුරකින්. කලාතුරකින් ඇතිවන කල්ලිද ඕදාරික වශයෙන් ඇති නොවේ. මේක මේ සකදාගාමි මාර්ගයෙන් මොකද වෙන්නේ? තවදුරටත් මේවා ඉස්සෙල්ලා මට්ටමේදී එක්තරා මට්ටමකට ප්‍රබලත්වය හීන වුණා අඩු වුණා. ඒක සකදාගාමි මාර්ගයෙන් තවත් අඩු වෙනවා. තවත් අඩු. ඒක තමයි මෙතෙන්දි වෙන්නේ. සකදාගාමි සම්පූර්ණ වශයෙන් සිත් ඇති වෙන්නේ ඇතිවීම නැති වෙන්නේ නැහැ. හරිනේ? ප්‍රබලත්වය අඩු වෙන එක තමයි වෙන්නේ. සිත් වශයෙන් කියත හොත් ඕදාරික දෘෂ්ටි විප්‍රයුක්ත සිත් හතරේ ද්වේෂය දේශමූල සිද්දකේ යන මේවා සකදාගානගේ ප්‍රහාණය කරනු ලැබේ. හයිද සූක්ෂ්ම වූ දෘෂ්ටි විප්‍රයුක්ත සිත් සතරය ද්වේශමූල සිද්දකේ උද්දච්ච සහගත සිතේ යන මේවා සකදාගාමි පුද්ගලයාට ඉතිරිව ඇත්තේ. ඒත් ඇත්තටම මේකට අපිට තුනකට බෙදා ගන්න වෙනවා.
කියන්නේ දැන් මේ මේ ටික අහන්න ඕන අපි තේරුම් ගන්න ඉතාලම සියුම් කාරණයක් කියන්නේ එතකොට මේ ටික හරිනේ ඒ ටික ප්‍රහීන වුණා දැන් අපිට ඉතුරු හත තමයි දැන් ගලප ගන්න වෙන්නේ හරිද ඒකෙදී අපිට ඇත්තරම මේ මේ සිට ටික ඔක්කොම බෙදා ගන්න වෙනවා තුනකට ඕදාරික ඕදාරික සිත් ඊළඟට සියුම් මේක මධ්‍යම කියලා ගමුනේ මධ්‍යම කියලා ගමු නැත්තම් අපායේ උපදින තරමට ප්‍රබල අපායේ උපදින උපදින තරමට ප්‍රබල කියලා ගමු නිකන් තීරුම් ගන්න අපිට එතකොට දැන් මේක නෙමෙයි උදාාරික සික්කුවේ එක පැටලුණා පැටලුණා එක ඒක එන්න ඕන මෙහෙමයි ඔව් දැන් දැන් මේ ටික මෙතන තමයි අපාය අපාය උපදින තරමට උදාාරික සික් ටික තමයි අපාය उपदीन तरह प्रबल मेतने अपाये उपदीम इपदीम करण सीतमिक मेक मध्यम कि मेटिक मेटिक ओ मेतन देखा हतराय हाय अभी हाय गया कथाकरा को मे हाय गया कथाकरा उद्दच्चे मेतेंट एन्नी नै कोहमत उद्दच्चे कोहमत अपिट अपि मे मे प्रतिसंधि विपाक देन्नी नै नी उद्दच्चे प्रतिसंधि विपाक देन्नी नै अपि इस्सेल्लम तेरुम गन्न ओने एक मे टिके ओक्कोम गत्ताहम मे सिद्दोलहें मे उद्दच्चे कियन एक उद्दच्च संप्रयुक्त सित किसी वेलावक प्रतिसंधि विपाकयक देन्नी नै एक मे प्रवृत्ति विपाक वितरय देन्नी एकत अत्तरम सियुम मेवा मोकद मे उद्दच्च संप्रयुक्त सित कियने හිත නිකන් සෙල වෙන ස්වභාවය. ඒ සෙල වෙන ස්වභාවයත් අකුසලයක්. ඒක මෝහසිතක්. හැබැයි ඒකෙන් එහෙම සිත සෙලුණයි කියලා සෙලුණා කියන්නේ අපිට නිකන් නොසන්සුන් ස්වභාවයක් එන්නේ සමහරලාට. අන්න උද්දච්ච සම්පූර්ණ නොසන්සුන් හරි. නොසන්සුන් නොසන්සුන් වචනේ හරියටම ගැලපෙන්නේ නැහැ නිකන් කලබල ස්වභාවය. හිතේ හරි ඕ චංචල ස්වභාවය නිකන්. ඒකද නැහැ මේකද නැහැ හරි හරි අරමුණක් ගන්න බැරි නිකන් සෙලවෙන ස්වභාවය. ඇත්තටම වචනේ උදාාරික සෙලවෙන ස්වභාවය. අන්නේ වෙලාවට ඒකත් අකුසල්. නමුත් ඒ කිසිවක් කොයි වෙලාවකවත් ප්‍රතිසන්දියක් දෙන්න ප්‍රබල නැහැ. ඉතින් ඒක නිසා අපි ඒක අයින් කරනවා. ඒක මේකත් මේ විග්‍රහයෙන් අයින් කරනවා. එතකොට ඉතුරු වෙන්නේ මේ පහ ගියාම සිත් 6යි ඉතුරු වෙන්නේ. ඒ 6 ගත්තාම අපිට මට්ටම් තුනකට බෙදා ගන්න වෙන ඕදාාරික සිත් මධ්‍යම සහ සියුම් කියලා. ඕදාාරික සිත් කිව්වේ අපායන උපදින තරමට ප්‍රබල. එතකොට සෝවාන් මාර්ගයේ වෙන්නේ සෝවාන් මාර්ග සිතින් ප්‍රහාණය වෙන්නේ මෙන්න මේ ඕදාාරික සිත් නැති වෙනවා. හරිද? ඒ සිත් 6 නැති වෙනවා. එතකොට අපිට දැන් මේ සිත් 6 දැන් මෙතන 6ක් තියෙනවා සිත්. මෙතන 6ක් තියෙනවා. මෙතන 6ක් තියෙනවා හරි නේද එහෙම කිව්වට තමන්න නෑනේ ඔව් මෙතන 6ක් තියෙනවා මේ විදිහට ඇති වෙන 6ක් ආකාරයට ඇති වෙනවා මේ විදිහට ඇති වෙනවා 6 ආකාරයකට මේ විදිහට ඇති වෙනවා 6 ආකාරයකට හරිනේ 6 ආකාරයේ කිව්වේ මේක මෙතන 2යි සෝමනස්සගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් 2යි උපේක්ෂාසගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් 2යි දෝමනස්සගත පටික සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් 2යි හරි එතකොට අපි මේ විස්තර කරමින් ඉන්නේ දැන් සිත් ටික සිත් 12 මේ සිත් 12 අකුසල් සිත් 12 ඒ සිත් 12න් අපි දන්නවා උපේක්ෂාසගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත අකුසල මේ ප්‍රතිසන්දි විපාක දෙන්නේ නැති බව අපි දන්නවා
एक इतनी हर कथा करें अभी इतक मे सिन सिद्धिका सोमनाथ सागर दिट्टिका संप्रयुक्त असंकारिक ससंकारिक सिद्धिका उपेक्षा उपेक्षा सागर दिट्टिका संप्रयुक्त असंकारिक ससंकारिक सिद्धिका उपेक्षा सागर विचिकित्सा संप्रयुक्त सिताय सिद्धपः अपि दन्नवा सोवान मार्गे प्रहीन उना तर अभी एक එතනින් එහාට කතා දැන් අපි සකදාගාමී මාර්ගයෙන් ප්‍රහීන වෙන සිත් ගැන තමයි අපි මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එතකොට මේ මෙතන ඉත්‍රි මේ ඉතුරු වෙලා තියෙන සිත් හතයි. ඒ හතෙන් මේ උපේක්ෂාසගත උද්දච්ච සංප්‍රයුක්ත සිත අයින් කරාම ඉතුරු වෙන්නේ 6යි. ඒ 6 මට්ටම් මූලික වශයෙන් මට්ටම් ගොඩාක් බොහෝ ප්‍රමාණයකට ඇති වෙනවා. නමුත් අපි මේක ධර්ම කරුණ තේරුම් ගන්න අපි මට්ටම් තුනකට බෙදා ගන්නවා මේක. බොහෝ මට්ටම් වලට මේක ඇති වෙනවා නමුත් අපි මේ ධර්ම කරුණ තේරුම් ගන්න තු මට්ටම් තුනක් වෙන් කර ගන්නවා තුනකට කොහොමද වෙන්න පුළුවන් එකක් තමයි ඕදාාරික සිත් කියලා අපාය ඉදීම තරම් ප්‍රබල ප්‍රතිසන්දි විපාක දෙන්න පුළුවන් උපදන්න පුළුවන් මට්ටමේ අකුසල කර්ම විදිහට මේක ඇති වෙන්න පුළුවන් හරිද මේ සිත් 6 මෙතන දෙකයි මේ දෙකයි මේ මේ දෙකයි හරිද ඊළඟට එහෙම නොවන මධ්‍යම මට්ටමේ විදිහට සිත් 6ක් විදිහට මේක ඇති වෙන්න පුළුවා. ඒ වගේම ඊටත් වඩා සියුම් මට්ටම විදියට ඇති වෙන්න පුළුවා. හරිද? එතකොට අපි සිත් වශයෙන් මෙතන 6ක් ඇති වෙනවා, මෙතන 6ක් ඇති වෙනවා, මෙතන 6ක් ඇති වෙනවා. එතකොට දැන් මේ 6ේ මේ 6ේ සෝවාන් මාර්ගයේ මෙන්න මේ ඕදාාරක සිත් 6 නැති වෙනවා. ඇති වෙන නැති වෙනවා. හරි නේද? සකදාගාමී මාර්ගයෙන් මොකද වෙන්නේ? මෙන්න මේ සිත් 6 ඇතිවීම නැති වෙනවා. ඉතුරු වෙන්නේ සියුම් විදියට ඇති වෙන සිත් 6. විතරයි. දැන් තේරුණා නේද? දැන් තේරුණා නේ? හරිද? හරි. එතකොට ඔන්න කියනවා සකදාගාමි මාර්ගයෙන් ඕදාාරික ලෝභ ద్వේෂ මෝහයෝ ප්‍රහාණය කරනු ලැබේ. සකදාගාමි පුද්ගලයාට ඒ කෙලෙස් ඇතිවන්නේ කලාතුරකිනි. කලාතුරකින් ඇතිවන කල්ලිද ඕදාාරික වශයෙන් ඇති නොවේ. මෙතන අර ඕදාාරික කියන වචනේ දෙවනි මට්ටමට තමයි අරගෙන තියෙන්නේ මෙතන පැහැදිලි කරන්නේ. නමුත් ඉස්සෙල් එකේ කොහොමද බලමු අපි කිව්වේ සෝවාන් මාර්ගය ගැන. දෘෂ්ටිය විචිකිච්ඡා යන ක්ලේශ දෙක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණ වශයෙන් ප්‍රහාණය කරනු ලැබේ. අපායේ උපදින තරමට ඕදාාරික වූ අන්‍ය ක්ලේශයෝද ප්‍රහාණය කරනු ලැබේ. දැන් එතන අහන්නේ මෙතන අහගෙන අපායේ අපි මේ කියන විදිහටම ගමු. මේ අපි දාපු වචනයක් නේ. අපි මේකේ තියෙන පොතේ තියෙන විදිහටම ගමු. මෙතන තියෙන ඕදාාරික සිත් අපායේ උපදීමට උපදින උපදින කියලා ගමු. අපායේ උපදින අපායේ උපදින මෙතනත් ඕදාාරික හිලම ගමු. මේක අපායේ උපදින. ඔව් අපායේ නූපදින. දැන් හරි නේද? දැන් හරි නේ ඔන පොතේ තියෙන විදිහටම අපි ගත්තා. ඕදාාරික අපායේ උපදින ඕදාාරික සිත් 6යි, අපායේ නූපදින ඕදාාරික සිත් 6යි, සියුම් සිත් 6යි. හරිද? එතකොට අපායේ උපදින ඕදාාරික සිත් 6 ප්‍රහාණය වෙනවා සෝවාන් මාර්ගයෙන්. අපායේ නූපදින තවමත් ඕදාාරික සිත් තියෙනවා. ඒ සිත් ටික සකදාගාමි මාර්ගයෙන් ප්‍රහීන වෙනවා. ඉතුරු වෙන්නේ සියුම් සෙත්. සියුම් සිත් ටික තමයි උපදින්නේ. ඉතුරු වෙන්නේ. ඉතුරු වෙන්නේ. සෝවාන් මාර්ගයෙන් සකදාගාමි මාර්ගයෙන් ඉතුරු වෙන්නේ. අර දෙවෙනි හයක් නැති වෙනවා ආපේ අරමද? මේ ටිකද? ඔව්. ඔව් ඒක සකදාගාමි මාර්ගයෙන්. මේක සෝවාන් මාර්ගයෙන්. නැති වෙලාම යනවා. මේක ඇති වෙන්නේ නැතුවම යනවා. ඔව් දැන් මෙතෙන්දී මෙහෙම බෙදුවාම තුනී වෙනවයි කියලා ගන්නෑ. දැන් තුනී වෙනවයි කියලා අපි ගත්තේ දැන් මේක කාරණා දෙකක්. තුනී වෙනවයි කියලා ගත්තේ මේකෙන් මේකට යනවයි කියන එකනේ. තුනී උනායි කියන්නේ මේකෙන් මේකට උනායි කියන්නේ තීව්‍රතාවය අඩු උනායි කියලා කියන්නේ. අපිට එහෙම ගන්නත් පුළුවන්. තේරුණාද මේ කාරණා දෙක? දැන් සිත්ත ඇත්තටම එහෙම දැන් අපි මේකේ වොලියුම් එක අඩු අප්කියුම් මේකේ මේ වොලියුම් එක අඩු කරන්න පුළුවන් මේක වැඩි තැනේ ඉඳන් අඩු තැනකට. හැබැයි ඇත්තටම සිත් ගත්තාම සිත් මට්ටමෙන් වොලියුම් අඩු වෙනවා වගේ එකක් අපි කතා කරාට එහෙම එකක් නෙවෙයි නෙවෙන්නේ. අර සිත ඉපදිලා නැති වෙලා යනවනේ.
එතකොට උඩ ඉඳන් පහළට තීව්‍රතාවය අඩු වෙනා වගේ එකක් නෙමෙයි වෙන්නේ වැඩි එකක් එක්ක සිත ඉපදිලා ඒක නැති වෙල යනවා අඩු එකක් එක්ක සිත ඉපදිලා වෙනම ඉපදිලා නැති වෙල යනවා එතකොට අර අපි තීව්‍රතාවය කියන වචනේ භාවිතා කරා ඒක හැබැයි එහෙම භාවිතා කරන්න බෑ අපිට නේ ඇයි දැන් මේක වගේ මේකේ වැඩි තැන ඉඳන් අඩු කරලා තියෙන එක සිත් වගේ ඇති වෙන එකක් නෙමෙයිනේ තීව්‍රතාවය අපි අඩු කරා සද්දේ වැඩි කරන තැන ඉඳන් අඩු කරා හැබැයි මේකේ ඇති වෙන මේ අකුසලයේ වැඩි කරන ඉඳන් එකේම සිතේම අඩු වෙන එකක්ද මේ වෙන්නේ නෑ වැඩි වෙච්ච සිත ඇති වෙලා ඒක ඇති වෙලා නැති වෙලා ගියා අඩු මට්ටමේදී ඇති වෙලා නැති වෙලා ගියා ඒක දෙකක් ඇත්තටම ඒක දෙකක් එකක් නේද අරකයි මේකයි දෙකයි එතකොට අපිට මෙහෙම බෙදලා තමයි ගන්න වෙන්නේ ඇත්තටම දැන් තීව්‍රතාවය අඩු නැයි කියලා කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට ගියා කියන එක නෙමෙයි කියන්නේ මේ අපි මේ තීරුම් ගන්නනේ එහෙම තීරුම් ගත්තේ මේ පැහැදිලි නේද ඒ කාරණේ මෙතන ඉඳලා මෙතෙන් ගියා කියන්නේ අර ආයෙත් නැති කෝලා කිව්වානේ එතකොට එතන මොකුත් නැහැ නේ නෑ ඒක තමයි දැන් මම කියන්නේ දැන් 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 සිත් ඉපදින්න පුළුවන් මේ සිත් කියන්නේ අකුසල් සිත් අකුසලයේ ප්‍රබලතාවයේ අපාය උපදින මට්ටමට උපදින්න පුළුවන් දැන් පුද්ගලයෙක් ඉන්නවා ඒ කියන පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයාගේ චිත්තසංතානෙ එයා ඒ පුද්ගලයා මේ 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 පෘතග්ජන මට්ටමේදී පෘතග්ජනයා පෘතග්ජනෙක් වෙලා ඉඳිද්දී ඒ ආගේ සිතේ ඕදාරක මේ මේ සිත් හය ඇති වෙන මේ විදියට සිත් ඇති වෙනවද ඇති වෙනවා මේ විදියට ඇති වෙනවද ඒත් ඇති වෙනවා මේ විදියටත් ඇති වෙනවද ඇති වෙනවා මේ මේ තුන් විදියටම ඇති වෙනවා යාගේ හරිද එතකොට එයා සෝවාන් වෙනවා සෝවාන් වුණාම මොකද වෙන්නේ මේ හය ඇති වෙන්නේ නැතුව යනවා එතකොට මේ දෙක විතරයි ඇති වෙන්නේ යාගේ හරි නේද ඊට පස්සේ එයා සකදාගාමි වෙනවා දැන් මොකද වෙන්නේ මේ විදියට ඇති වෙන්නේත් නැහැ මේක ඇති වෙන්නේ නැහැ මේ විදියට ඇති වෙන්නේ නැහැ මේ විදියට විතරයි ඇති වෙන්නේ දැන් හරි නේද දැන් තීව්‍ර 11 නේ ඔය ඈ තෝ නෑ 11 නේ නෑ මේ ඕනම සිතක් මේ තුනකට මේ සිත තුන් විදියකට බෙදෙනවා මේ සිත තුන් විදියකට බෙදෙනවා මේ හැම එකක්ත් එනවා මේකෙත් අපි මෙතෙන්දී එක සැරේටම මේ මේවා අපි මේ විදියට බෙදීමේ අවශ්‍යතාවයක් නැහැ මොකද සෝවාන් මාර්ගයේ මේක එහෙම් පිටින්ම යනවා සිත ඒක නිසා මේ විදියෙ බෙදීමේ අවශ්‍යතාවයක් නැහැ හරිද මේ විදියට බෙදීමේ අවස්ථාවේ එන්නේ මේ අර ප්‍රබලත්වයෙන් අඩු වී යන සිත් ටිකට විතරයි හරිද මෙහිම බෙදීමේ අවශ්‍යතාවයක් ඒ සිත් ටිකට නැති බව පැහැදිලි නේ ඒතකොට අපි මේ පහට මේ පහට එහෙම කියන්නේ නැහැ දැන් මේක ප්‍රතිසන්දිතයක් ඇති වෙන්නේ නිසා ඒකටත් අදාළ නැහැ ඒක එතකොට ඉතුරු සිත් හයටනේ අපිට මෙහෙම කතා කරන්න වෙන්නේ පැහැදිලි නේ ඒ සිත් හයේ ඉන්නේ මේකත් මේ විදියට බෙදෙනවා මේකත් බෙදෙනවා මේකත් බෙදෙනවා මේකත් බෙදෙනවා මෙයා මේ ආකාරයට බෙදෙනවා ඔව් හරිනේ දැන් ඒ කියන්නේ මේක මේ සෝමනස්සසගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත ඕදාරික සිතක් විදියට ඕදාරික සිතක් විදියට අපාය උපදින මට්ටමටත් ඇති වෙනවා ඔව් ඕදාරික අපාය නූපදින මට්ටමටත් ඇති වෙනවා සියුම් මට්ටමටත් ඇති වෙනවා තුන් ආකාරය නෙමෙයි මේ අනන්ත ප්‍රමාණයකට මේක ඇති වෙනවා අපි මේ බෙදලා ගන්නවා එක එක මට්ටම් එක තේරුම් ගන්න පහසු වෙන්න හරි නේද එතකොට ඒකෙදි ඒ සිත ගත්තහම සෝවාන් මාර්ගයේ මෙන්න මේ මේ විදිහට ඇති වෙන එක නැති වෙනවා හරිද ඒ සිතේ සකදාගාමි මාර්ගයේ මේ විදිහට ඇති වෙන එකත් නැති වෙනවා මේක කොහොමත් ඇති වෙන්නේ නැහැ මේකත් මේ විදිහට ඇති වෙන එකත් ඇති වෙන යාට ඉතුරු වෙන්නේ මේ විදිහට ඇති වෙන එක විතරයි දැන් තේරුණා නේද තාමත් පැටලුණාද දැන් හරිනේ දැන් අපි තීව්‍රතාවය ගැන අපි කලින් කතා කරා ඒ තීව්‍රතාවය වචනේ ඇත්තටම මෙතන ගැලපෙන්නේ නැහැ ඒක ඒක අපි ටිකක් අර ටිකක් ඕලාරික සමහර දේවල් අපි තීරුම් ගන්න එනකොට කතා කරනවනේ ඉතින් එහෙම කතා කරන්න බෑ අර වොලියුම් එක කියන්නේ ශබ්දය අඩු වැඩි කරනවා වගේ විදියට මේක කතා කරන්න බෑ හරි එතකොට ඒ ටික හරිනේ සිත් වශයෙන් කියතොත් මෙසේ ඕදාරික වූ දෘෂ්ටි විප්‍රයෝග සිත් සතරයේ ද්වේෂ මූල සිත් දෙකේ යන මේවා සකදාගාමී මාර්ගයේ ප්‍රහාණය කරනු ලැබේ
सूक्ष्म दृष्टि विप्रयुक्त सिद्धतरे द्वेषमूल सिद्धके उद्दच्च सागत सितेयान मेवा सकदागामी पुद्गलयाट इत्रिव एत्तेय तोट ए टिक विदराय तोट मेतन मे मेतन मे हयाई मेन मेकाय विदराय तमाय सकदागामी पुद्गलयाट इत्रुविलदी हय मे हत अनागामी मार्गे कामरागे हा व्यापादे संपूर्णे प्रहाणे करनु डबे सित्वशेन कियत होत मेसेय कामराग सहित वो दृष्टि विप्रयुक्त सित सतरय द्वेष मूल सिद्धके यन मेवा अनागामी मार्गे निरवशेषेन प्रहाणे करनु लबे दवड़ा सित्वशेन कियत होत मेसे कामराग सहित सहित दृष्टि विप्रयुक्त सित सतरय එතකොට දැන් ඔන්න අයි බෙදා ගන්න වෙනවා මෙතන සතරය ද්වේෂ මූල සිත් දෙක යන මේවා අනාගත අනාගාමී මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කරනු ලැබේ ඊළඟට අපි ඉස්සරහට යන් රූප රාග අරූප රාග සහිත දෘෂ්ටි විප්‍රයුක්ත සිත් සතර හා උද්දච්ච සාගත සිත් අනාගාමී පුද්ගලයාට ඉතිරිව ඇත්තේ එතකොට දැන් මෙන්න අයි බෙදා ගන්න වෙනවා දැන් අපිට දැන් अनागामी मार्गे प्रहीन मे कथा कर अनागामी मार्गे එතකොට සියුම් ටිකනේ ඉතුරු වෙලා තියෙන්නේ. හරි නේද? සියුම් මේ මේ දෙකේ සියුම් ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. නැත්තම් මේකෙත් සියුම්. අද මෙන්න මේ මේ ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ දෙකේ මේ හතරේ. හරිද? මේක ආයිත් බෙදෙනවා බෙදා ගන්න පුළුවන් දෙවිදියකට. දැන් සියුම් ටික මේ සියුම් ටික දැන් මේ මේ ටික දැන් ඉවර වෙලා. දැන් මෙතන මේ ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඒකේ ආයතයකට බෙදෙනවා මොකද්ද කාමරාග කාමරා කාම රාග සහිත කාම රාග සහිත කාම රාග රහිත රහිත කියලා කිව්වේ මෙතන තියෙන රූප රාග අරූප රාග රූප අරූප රාග कामराग सहित मिथन रूपरागत्न अरूपरागत्न मिथन कामरागत्न रूपरागत्न अरूपराग मुका कामराग रूपराग अरूपराग मुकद कामराग रूपराग अरूपराग कामराग की मुकद काम लोग पंच इंद्रियान पिनवी में इंद्रियान इंद्रियान पिनवी में ऊमनाव तमाय कामराग किले कामलोके इपदी इमत क्या मती कामलोके इपदी ला मैं इंद्रियन पिनवी इमर नेद यह कामलोके इपदी ने देंग मनुष्य दिव्य सापसंपत काउरारे मैं प्रार्थना करने वाला मुकद्दे बड़ा प्रोत्साहित हुए कामरागे तमाय कामराग कामराग तेनो मनुष्य दिव्य संपत् प्रार्थना करने कामरागे अरे एक मे इंद्रियान पिनवी में आशा अभी तो ब्रह्मलोके अभी तो मे समत भावना करण के नाम कद उत्साह समते मे प्रभु समते ध्यान वलट या मे दी मुकदे ज्ञान सिद्धि पदी वेन मुकद वेन नैति वेन मनोवद नै अभी कथा कर भावना वेड सिद्धानी दी पटिभाग निमित्त उपदीन को मुकद वेन पटिभाग उपदी निमित्त उपदील ने ध्यान वाले अन्नी दे पटिभाग निमित्त उपदीन उन्हें ध्यान अट कि अरे अर्पणा वाले कि अर्पणा ध्यान एक मुकद
නීවරණ නීවරණ හරියට වචනේ එන්නවනේ මේක හරි ඔව ඇතුලේ පොඩි අර්ථයක් තියෙනවා නීම හරියට නීයට වචනේ එන්නවනේ වචනේ හරි හරි වචනේ නිවැරදි වචනේ මොකද වචනේ නීවරණ නීවරණ ඇති වෙනවා නීවරණ ඇති වෙනවා නීවරණ කිව්වේ මොනවද පළවෙනි මේක ප්‍රබලම එක මොකද කාමච්ඡන්ද කාමච්ඡන්ද එතකොට කාමච්ඡන්ද නැති නැති කියලා තමයි එතකොට දැන් හරි එතකොට දැන් ध्यान वडबू के एक प्रतिपल ध्यान वडबू के अभी तो ध्यान ध्यान इनको कलोड़ी कराई दिपदी ब्रह्म लोकदी ब्रह्म लोक ऐ ब्रह्म लोक दी आर या काम 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 छंदे विधि बंद तीवन खेमेत नति करा ये नति भीम से आगे आरम काम छंदे ඉවත් කිරීම නැති කිරීම එක පිළිකුල් කරා ඒ පිළිකුල් කරපු නිසා ඒක නැති තැනක තමයි උපදින්නේ අන්න බ්‍රහ්ම ලෝකේ උපදුණා හරිනේ ඉතින් බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ රූප බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ කාමයට කැමති නෑ එතන හැබැයි මොකටද කැමති රූපයට කැමති රූප එතන තියෙන රූප රාග රූප රාගත් තියෙනවා යාට අරූප රාගත් තියෙනවා කියන්නේ අරූප ලෝකේ ඉපදීමට කැමැත්ත තමයි අරූප රාග කිව්වේ රූප ලෝකේ රූප බ්‍රහ්ම ලෝක රූප බ්‍රහ්ම ලෝකේ ඉපදීමට කැමැත්ත තියෙනවා කාම ලෝකේ ඉන්න කැමැත්ත නැහැ එතකොට කාම කාම රාගය නැහැ හැබැයි රූප රාගය අරූප රාගයයි තියෙනවා හරිනේ රූප රාගය අරූප රාගයයි තියෙනවා අන්න ඒක නිසා අපි මේක දෙකකට බෙදා ගන්න කාමරාගය සහිත කාමරාගය සහිත කියන්නේ එයාට කාමරාගය තියෙනවාම කියන්නේ එයාට රූප රාගයක් තියෙනවා අරූප රාගයක් තියෙනවා මෙතන කාමරාගය නැහැ හැබැයි රූප රාගය අරූප රාගය තියෙනවා අපි තුනකට බෙදාගත්තා තුනම මෙතන තියෙනවා මෙතන තියෙන්නේ දෙකයි හරි නේද එතකොට මේ මේ සියුම් සිත්වල කාමරාග සහිත ව ඇති වෙන්නත් පුළුවන් කාමසයි රාමසයක රහිතව ඇති වෙන්නත් පුළුවා හරිද හරි නේද එතකොට අනාගාමි මාර්ගයෙන් මොකද වෙන්නේ කාම රාග සහිත ටික නැති වෙනවා අනාගාමි මාර්ගයෙන් වෙන්නේ කාම රාග සහිත ටික නැති වෙනවා හරි නේද ඉතුරු වෙනවා මේ සියුම් එක තමයි මේ බෙදෙන්නේ හොඳ මෙන්න මෙතන සියුම් ටික තමයි මේ බෙදෙන්නේ හරිද දැන් මෙහෙම බෙදීගෙන නැතිවලා ගියානේ मेके सियुम टीक तमय आय कामराग सहित सह कामराग रहित इतोट एक कामराग सहित टीक नतिवेनवा अनागामी मार्गे अनागामी मार्गे इतुवेनवा कामराग सहित टीक कामराग रहित टीक कामराग रहित किल के रूपराग सह रूपराग तीयन मेके तेवेनो मेके तेवी दिन मेदेनो अरे पहली इधर पहली ने मेके तेवी दी तो मेरो कामराग राहित कामराग साहित कामराग राहित अरे इतना बोलता है मालूम मुकद्दे नहीं किया अनागामी मार्गें कामरागे हा व्यापादे संपूर्णे प्रहाने करनु लबे सित्वशें कियत होत मेसे कामराग सहित दृष्टि विप्रयुक्त सित सतरय द्वेषमूल सित देके यान मेवा अनागामी मार्गें निरवशेषेन प्रहाने करनु लबे एक यान्ने मिन्न मेतन कामरागे संपूर्णे प्रहीन करनु है यान मिन्न में सित्तिक नतिवेनवा मेतन तीन देश सित देका तो नतिवेनवा संपूर्ण मेतना इतने सियुम सियुम मे देगा संपूर्ण दोमनागत पटिक संप्रयुक्त असंकारिक ससंकारिक सियुम इतनेतिवेनोकनतिवेन एवगेम मेतन कामराग सहित देख नतिवेन मेतन देखाय मेतन देखाय इतुर्वेनवा कि हतरा इतुर्वेनवा रूपराग कामराग रहित रूपराग सहित
සෝමනස්ස සාගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සියුම් සිත් දෙක අසංකාරික සසංකාරික සියුම් සිත් දෙකයි උපේක්ෂා සාගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික රූප රාග සහිත සියුම් සිත් දෙකයි ඉතුරු වෙනවා සියුම් සිත් හතරයි හතරක් ඉතුරු වෙනවා මෙතන උද්දච්ච සංප්‍රයුක්ත සිත ඉතුරු වෙනවා එතකොට සිත් කීයද පහයි පහයි रूपराग अरूपराग सहित दृष्टि विप्रयुक्त सतर उद्दच्च सागत सित अनागामी पुद्गलयाट इतृवेत्ते रूपराग सह अरूपराग सहित दृष्टि विप्रयुक्त सित सतर उद्दच्च सागत अनागा सित अनागामी पुद्गलयाट इतृवेत्ते अनागामी पुद्गलयाट दें सित पहाक इतृवेले तीयनो රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා යන මේවා අරහත් මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කරනු ලැබේ. එතකොට මේ අවසානයේ තියෙන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා. ඒ මොනවද ඒ? මොන සංයෝද? නිවැරදිව වෙන්න ඕන. ඈ උද්දම්බාගේ උද්දම්බාගේ සංයෝජන ධර්ම. එතකොට 10න් උඩ උඩ පහ ඒ කියන්නේ උඩට බැඳලා තියෙනවා මේක යටට බැඳලා තියෙනවා අරක උඩට බැඳලා තියෙනවා උඩට බැඳලා තියෙනවා කියන්නේ අර රූප කාම කාමේ රූප අරූප ලෝක වලට බැඳලා තියෙන සංයෝජන කිව්වේ බැඳලා තියෙන දම්බල් වගේ නේද සංයෝජන කිව්වේ ඒවා උඩ ලෝක වලට බැඳලා තියෙනවා උද්දම් භාගී. ඒ මොනවයි බැඳලා තියෙන්නේ මෙන්න මේ බැමියා මේ දැන් මේ රහන් හතරෙන් තමයි මොනවද අරූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියන මෙන්න මේ රහන් හතරෙන් තමයි බැඳලා තියෙන්නේ උඩට බැඳලා තියෙනවා. උඩ ලෝක වලට. උඩ ලෝක මොනවද? උඩ ලෝක තමයි රූප ලෝකය සහ අරූප ලෝකය. උඩ ඕවේවා. दिव्य लोकाय मनुष्य लोकाय वलट बेदला तियेन्ने ओ अनित्तिक मोनवद ए सक्काय दिट्टि विचिकिच्छा सीलब्बत परामास कामराग पटिग न पह एवा ओरंबागी නේද संयोजन धर्म संयोजन කියන්නේ ඇත්තටම මේ රහන් වගේ බැඳලා තියෙන කඹ 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 ටික සංයෝජන කිව්වේ ඒවයි. ඒතර ඒ සංයෝජන ධර්ම 10ක් තියෙනවා. දැන් අපි මේ අර අභිධර්මයේ සහ සූත්‍ර පිටකයේ විස්තර කරන විදි දෙකක් තියෙනනේ. ඒ අර මේ සම්මුති ධර්ම වලින් තමයි අපි සූත්‍ර පිටකයේදී ධර්මයේ දේශනා කරන්නේ. එතකොට පරමාර්ථ ධර්ම වලින් තමයි අපි අභිධර්මයේදී මේක පැහැදිලි කරන්නේ. එතකොට මේ දැන් මේ සෝවාන් චකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵලයන් වලට පත්වීම පැහැදිලි කරන ධර්ම කරුණේදී අපි මේක විස්තර කරන්නේ මේ සංයෝජන ධර්ම විදියට. එතන මේවා ඇතරම කඹ විදියට තමයි අපි ගන්නෙ. මේ ධර්ම කඹ විදියට අරගෙන තමයි මේක පැහැදිලි කරන්නේ. එතකොට එහෙම සංයෝජන ධර්ම කීයක් තියෙනවද? 10ක් තියෙනවා. අපි ඒකට මූලික දෙකකට බෙදා ගන්නවා. ඕරම්භාගී සහ උද්දම් භාගය කියලා සංයෝජන ධර්ම 10ක් තියෙනවා. ඒ 10 තමයි ඕරම් භාගී සංයෝජන ධර්ම කිව්වේ මේ කාම ලෝකයටයි කාම ලෝකයට බැඳලා තියෙන බැමි ටික. මේ රහන් ටික, කඹ ටික. එයින් පහක් තියෙනවා. පහකින් බැඳලා තියෙන්නේ. හරිද? ඒ පහ මොනවද? ඒ රහන් පහ? නෑ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග අන්නේ පහ. ඒ කඹ පහෙන් තමයි කාම ලෝකයට බැඳලා තියෙන්නේ. කාම ලෝකයේ කොහෙද? කාම ලෝක කීයක් තියෙනවද? කාම ලෝක හතයි. කාම ලෝක හතද? 11යි. 11යි මතක නැහැනේ. කාම ලෝක 11යි. 11 වුණනම් අපිට සුගති කාම ලෝක සහ දුගති කාම ලෝක විදියට දෙකකට බෙදන්න පුළුවන්.
දුගති කාම ලෝක මොනවද? අපාය හතර. නිරය, තිරිසන්, ප්‍රේත, අසුර. සුගති කාම ලෝක මොනවද? සුගති කාම ලෝක කීයද? හතයි. හතයි. ඒ හත මොනවද? මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6යි. නේද? දිව්‍ය ලෝක 6යි. හරි නේද? එතකොට 11යි. ඒ 11ට බැඳලා තියෙන්නේ මේ කඹ පහේ කඹ පහෙන් කඹ පහ මොනවද සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග ඒ කඹ පහෙන් මෙහාට ඇදලා බැදලා තියෙනවා මිනිස්සයා මිනිස්සේ මේ සත්‍යයක් හරිද මේ පහල කාම කාම ලෝකෙට ඇදලා බැදලා දිනලා තියෙන්නේ උද්දම් භාගී මේ කඹ හයෙන් රූප ලෝකයටයි අරූප ලෝකයටයි ඇදලා බදලා තියෙනවා. එතනින් යන්න දෙන්නේ නැහැ. එතනින් මිදෙන්න දෙන්නේ නැහැ. ඒකට බදලා තියෙනවා. ඒ මොනවද? ඒ කම ටික රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා. ඒව තමයි උද්දම් භාගීය සංයෝජන ධර්ම. දැන් හරි නේද? शुद्धावास रूप लोके शुद्धावास रूप लोके रूप लोके ब्रह्म लोके रूपराग तीयन अनागामी की रूपरागे रूपराग अरूपराग तीयन एक निपदेना निवंडकी अर्हत्ना अर्हत्ते शुद्धावासी उपदेन्े नै शुद्धावासी दिह भाई अर्हत्ते अर्हत्ते पत्ते अरे नीद पेटली मक नीम सीम करवा हर वटिनो तेरूंगा तेरूने पेहदीकर बोलवा तेरूना हर पश्चिम कमे तेरूंगा हर එතකොට සිත් වශයෙන් මෙසේ රූප රාග අරූප රාග මාන සහිත වූ සූක්ෂම දෘෂ්ටි විප්‍රයුක්ත සිත් සතරහ උද්දච්ච සාගත සිතද අරහත් මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබේ. අරහත් මාර්ගයට ඉතිරි කෙලෙස් නැත්තේ. එතකොට අන්න ඉතුරු වෙන්නේ මොනවද? මෙන්න මෙතන කාම රාග රහිත නැත්නම් රූප රාග අරූප රාග සහිත सोमनासागत दिट्टिगत विप्रयुक्त असंकारिक सियुं सिद्धिकाई मिथन उपेक्षा सागत दिट्टिगत विप्रयुक्त असंकारिक ससंकारिक कामराग रहित रूपराग सह अरूपराग सहित सियुं सिद्धिकाई तन हतराई मिथन उद्यत्य उपेक्षा सागत उद्यत्य संप्रयुक्त सिताई पहाय अन्ने पहा वितराई इतुर वेलदीयन्ने ए पहा नति वेनवा अरहत मार्गें अरहत मार्गें නැති වුණ ගමන් අරහත් ඵලයටපත් වෙනවා අරහත් ඵලයටපත් වීමෙන් මේ සියලු සිත් නැති වෙලා යනවා හරි ක්‍රමක්‍රමයෙන් නැති වෙනවා එතකොට ඒ අරහතුන් වහන්සේට මේ එක සිතක්වත් ඇති වෙන්නේ නැහැ එතකොට ක්ලේශ ප්‍රහාණය කරා ඒක තමයි ක්ලේශ පරිනිර්වාණය කියලා කියුවේ එතකොට හරිනේ එතෙන්ට එනකන් නේ ඊට පස්සේ සමාපatti සමාපatti ධ්‍යාන සමාපත්තිය ඵල සමාපත්තිය නිරෝධ සමාපත්තිය කියා සමාපatti තුන් වර්ගයක් ඇත්තේය ඉතින් සමාපatti කියලා තුන් වර්ගයක් තියෙනවා ධ්‍යාන සමාපත්තිය ඵල සමාපත්තිය සහ නිරෝධ සමාපත්තිය යම් කිසි රූපාවචර අරූපාවචර ඥාන ධ්‍යාන චිත්තයකින් යුක්තව වාසය කිරීමට ධ්‍යාන සමාපත්තියයි කියනු ලැබේ
පළමුුවෙන් ධ්‍යාන ලබන අවස්ථාවී ඒ සඳහා භාවනා කරන්නාව තැනැත්තාට පරිකර්ම උපචාර අනුලුවම ගෝත්‍රභූයන් නම්වලින් කාමාවචර ජවන චිත්තයන් චිත්තයක් තුන්වරක්කෝ සතරවරක් ඉබිද නිරුද්ධවීමෙන් පසු වසු එක්වරක් ධ්‍යාන චිත්තය ඇතිවී භවාංගවේ. පළමුුවෙන් ධ්‍යාන චිත්තය උපදවන තැනැත්තාට ආධිකාර්මිකයායයි කියනු ලැබේ. මෙසේ වරක් ධ්‍යාන ලැබූ තැනැත්තා නැවත ඒ ධ්‍යාන චිත්තය උපදවා ගැනීම සඳහා භාවනා කළහොත් පෙරසේම තුන්වරක්කෝ සතරවරක්කෝ කාමාවචර ජවනයක් ඉපිද නිරුද්ධ වූ පසු ධ්‍යාන චිත්තය වාර බොහෝ ගණනක් ඇතිවන්නේ යෝගාවචරයාගේ සමාධි දියුණුවේ හැටියට භවාංග නොවි දිගටම වාර දහස් ගණන් ලක්ෂ ගණන් ධ්‍යාන සිතම ඇතිවේ. ඔහුට පැය ගණනක් වුවද මෙසේ වාසය කළ හැකිය. එය ධ්‍යාන සමාපත්තියේ. අපි දන්නවනේ නේද කොහොමද ඒ වෙන්නේ එක අපි මේක සාකච්ඡා කරා. ඉතින් දැන් අපි දන්නෝනේ අර භාවනාවේ මට්ටම් තුනක් තියෙනවා. මොකද පරිකර්ම උපචාර අර්පණා. එතකොට මේ අර්පණාව ගැන තමයි මේ කියන්නේ. ධානය කිව්වේ අර්පණාව. එතකොට අපි දන්නවා භාවනාව පටන් අරන් පරිකර්ම මට්ටමේදී පරිකර්ම නිමිත්ත උපදවා ගන්නවා. උපදවගෙන ඊට පස්සේ තවදුරටත් දියුණු කරනකොට අපිට මතුවෙනවා උග්ඝා නිමිත්ත. ආනාපාන සති භාවනාවේදී නම් අපි දන්නවා පරිකර්ම නිමිත්ත කියලා කිව්වේ අපිට ඉස්සෙල්ලාම අපි ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ලගෙන සිහිය අරමුණු කරගෙන ඉන්නකොට අපිට පේනවා සියුම් දුමක් වගේ දුමාරයක් වගේ අවස්ථාවක් අපිට පේනවා. ඒක තමයි පරිකර්ම නිමිත්ත කිව්වේ. ඉතින් ඒක තවදුරටත් දියුණු කරනකොට අපිට පේනවා වලාකුළු වගේ සෙලවෙන චංචල අවස්ථාවක් අපිට පේන්න ගන්නවා. අන්න ඒක අපි කියනවා ඒක කීට කියනවා උග්ඝා නිමිත්ත කියලා. එතකොට අපි පරිකර්ම සමාධියේ ඉන්නේ. පරිකර්ම භාවනාවේ දැන් පරිමාන සමාධියට ඇවිල්ලා. එතකොට ඒක තවදුරටත් අපි හුස්ම රැල්ලට අරමුණු කරනකොට තවත් සියුම් වෙලා තව ඊට පස්සේ අපිට උපදින්න ගන්නවා පටිභාග නිමිත්ත. පටිභාග නිමිත්ත කියන්නේ නොසෙල් වෙන ඉතාම මේ දීප්තිමත් ආලෝකයක් පේනවා. එතකොට ඒක තමයි පටිභාග නිමිත්ත. දැන් අපි කිට්ටුවට ධානයේ කිට්ටුවේ ඉන්නේ. ඒක තමයි මේකේ සංඥාව කියන්නේ. දැන් උපචාර සමාධිය අපි ඉන්නේ. උපචාර භාවනාවේ. දැන් උපචාර භාවනා කියන්නේ සමාධියේ කිට්ටුවයි කියලා. ඊට පස්සේ මේක තවදුරටත් අපි මේ ඒ අරමුණට මෙනෙහි කරනකොට එක වතාවක් අපිට මේ ඉතාම මේ අර ඒ වැටහුණු පටිභාග නිමිත්ත ඉතාම ගිලාබසින්නාත් වගේ දැඩි ලෙස අරමුණු වෙලා නැති වෙලා යන. ඒ කියන්නේ ධාන චිත්තේ පළවෙනි ආධිකාර්මිකයට කියලා කිව්වේ පළවෙනි ඉස්සෙල්ම කලින් ධානයකට සම්බන්ධිලා නැති ධානයක් උපද්දවගෙන නැති පුද්ගලයාට කියනවා ආධිකාර්මිකය කියලා. ඒකට එයාට අර පටිභාග නිමිත්ත ඉතාම නිකන් ඉතාම හොඳින් වැටහෙන ආකාරයට තවදුරටත් හොඳින් වැටහෙන අවස්ථාවක් ඇවිල්ලා නැති වෙලා යනවා. එක පළවෙනි සැරේ ඇති වෙන්නේ එක චිත්තයයි නැති වෙලා යනවා. එතකොට ඒක තමයි පළමුණු ඥාන තිත ප්‍රථම ඥානය. එතකොට ඒක ඊට පස්සේ වශී කර ගන්න ඕන. තවදුරටත් ඒකෙම නැවත උපද්දලි කරලා ඒ තුල දිගට වැඩි කාලයක් ඉන්න පුළුවන් වෙන්නේද අපි ඒක කියන වශී කර ගන්නවා කියලා. එතකොට එහෙම ඒක කරගැනි මේ එසේ අන්න එහෙම සමාපත්තියට එහෙම තමයි අන්න එහෙම වශී කරගෙන ඒ සමාපත්තියට සමවැදීම තමයි ඒ ධානයේ වැඩි වේලාවක් ඉඳීම තමයි ධාන සමාපත්තිය කියලා කිව්වේ. එතකොට ඒකෙදී ඇත්තටම ඒ අවසාන කාලයේදී එතකොට ධාන මේ කාමාවචර කියන්නේ ධාන සිත කියන්නේ සිතක්නේ තවත් සිතක් සිත 89න් ධාන සිත කිව්වේ එක ප්‍රථම ධාන සිත. මොකද ප්‍රථම ධාන සිත විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන සිත. ඒක තමයි සිතේ නම. ඊට කලින් තව කාමාවචර සිත් තුනක් හෝ දෙකක් හෝ තුනක් ඇති වෙනවා. ඒක අර වෙනස් වෙනවා. අර කොහොමද ත්‍රි හේතුක වෙන්න ඕන ධාන උපදන්න නම් අපි දන්නවා ධාන හෝ ඵලය ඵල සමාපත්තියෙන් නැත්නම් ධානයකට සමවැදීමට හෝ මාර්ගඵලයකට මාර්ග ධානයක් ලැබීමට හෝ මාර්ගඵලයක් ලැබීමට මොකද්ද වෙන්න ඕන පළවෙනි සාධකය ත්‍රි හේතුක උපදක් වෙන්න ඕන. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු පුද්ගලයෙක් වෙන්න ඕන. ත්‍රි හේතුක හෝ අහේතුක කෙනෙකුට බෑ ධාන ලබන්නත් මාර්ගඵල ලබන්නත් බෑ. ඒක අපි දන්නවා. එතකොට මේ පුද්ගලයා කොහොමද ත්‍රි හේතුකනේ? දැන් මේ කතා කරන පුද්ගලයා කවුද? ත්‍රි හේතුකයි.
එතකොට ඒ ත්‍රි හේතුක පුද්ගලයාට අර ධානයට අර කිව්ව ප්‍රථම ධානයේ සිත උපදින්න කලින් ඒ ආසන්නේම ඇති වෙනවා කාමාවචර කුසල් සිත් තුනක් හෝ හතරක් තුනක් හෝ හතරක් හරිද ඒ තුනක් හෝ හතරක් වෙන්නේ ඒක තව දුරටත් මේකේ පාඩමේ ඉස්සරහ පැහැදිලි කරලා තියෙනවා අපි දැන් මතක් කරගෙන යන්න නිකන් ඒ පුද්ගලයා තියුණු නුවණක් තියෙන පුද්ගලයෙක් හෝ තියුණු පුද්ගලයා හැබැයි ත්‍රිහේතුකයි ත්‍රිහේතුක පුද්ගලයෙම තමයි මෙතන ත්‍රිහේතුකයි හැබැයි ත්‍රිහේතුක කෙනත් ආයෙත් වෙන්න පුළුවන් තියුණු ඥානයක් තියෙන සහ තියුණු ඥානයක් නැති කියලා ආයෙත් දෙන්නෙක් වෙන්න පුළුවන් ඒ දෙන්නම ත්‍රිහේතුකයි පටලව ගන්න එපා දෙන්නම ත්‍රිහේතුකයි ඒ ත්‍රිහේතුක අතරේ ආයෙත් දෙන්නේ තුන ඉන්න පුළුවන් තියුණු ඥානයක් තියෙන සහ තියුණු ඥානයක් නැති කියලා දෙන්නෙක් වෙනවා තියුණු ඥානයක් තියෙන කෙනාට පරිකර්ම සිත කියන එක ඇති වෙන්නේ නැහැ. එතකොට අර අවසානයේ ඇති වෙන සිත් හතරක් හෝ තුනක් කියලා කිව්වේ අපි ඉස්සරහට පැහැදිලි කරලා තියෙනවා. මේ කියවනේ මේ එතන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියලා සිත් හතරක් තියෙනවා. නම් වලින් සිත් හතරක්. මේ හතරම කාමාවචර සිත්, කාමාවචර කුසල් සිත්. කාමාවචර කුසල් සිත් කීයක් තියෙනවද? අටක් තියෙනවා. මොනවද ඒ? සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික උපේක්ෂා සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික ඔන්න සිත් අටයි ඒ සිත් අටෙන් ඥාන සම්ප්‍රයුක්ත සිත්ම තමයි ඇති වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිත් කියක් තියෙනවද එතන හතරක් තියෙනවා සෝමනස්ස දෙකයි උපේක්ෂා දෙකයි ඥාන සම්ප්‍රයුක්ත හතර අන්නේ හතරෙන් හතරෙන් එකක් තමයි ඇති වෙන්නේ මෙතන හතරේ හතරෙන් 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 තම හතර තමයි ඇති වෙන්නේ මෙතන හතර තමයි ඇති වෙන්න පුළුවන් එතකොට ඒ සිත් හතර ඇති වෙන්න පුළුවන් ඒ පිළිවෙලින් ඇති වෙනවා එතකොට ඒ සිත් හතර තමයි ඇති වෙන්නේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රපු. එතකොට මේ මෙන්න මේ පරිකර්ම සිතත් එක්කම සිත් හතරම ඇති වෙනවා අර අර ත්‍රි හේතුක පුද්ගලයාගේ අර භාවනා කරන පුද්ගලයාගේ ප්‍රඥාව යම් කියන්නේ තියුණු නුවණ නැති කෙනාට හතරක් ඇති වෙනවා. තියෙන කෙනාට තුනයි ඇති වෙන්නේ පරිකර්ම කියන එක ඇති වෙන්නේ නැහැ. ඔන්න ඔක තමයි වෙනස. තුනක් හෝ හතරක් කියලා තාම ඒකයි. අල සමාපත්තිද? නැ මෙතන පරිකර්ම නැ අවසානයේ දැන් චිත්ත වීතිය මේ ඉස්සරහට චිත්ත වීති ටික තියෙනවා මෙතන මේ සමාපatti චිත්ත වීති ටික ඉස්සරහ පාඩමේ තියෙනවා අර්පණා වීති කියලා තියෙන්නේ ඊළඟ පාඩම තමයි ඒක වීති ඇති වෙන විදිය අපි දැන් සාකච්ඡා කරන්න ඊළඟට තියෙනවා දැන් මේ ආර්ය පුද්ගලයෝ ගැනනේ අපි මේ කතා කරන්නේ අපි ඉස්සරහට ඒක වීතිය ගැන කතා කරමු එතකොට මෙතන මේ ඒක යෙදෙන එක ඉස්සරහට අපි සාකච්ඡා මේ වීති සාකච්ඡාවේ තියෙන දැන් මේ මෙතන විස්තර කරපු නිසා මම මේ කිව්වේ එතකොට අර තියුණු නුවණ තියෙන කෙනාට තුනයි ඇති වෙන්නේ පරිකරම සිත ඇති වෙන්නේ දැනට නිකන් මතක තියාගන්න අර කාම මේ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් හතරෙන් හතර ඇති වෙන්න පුරුවන් පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රපෝ කියලා ඔව් තියුණු නුවණ නැති කෙනාට හතරක් වශයෙන් ඇති වෙලා තියුණු නුවණ තියෙන කෙනාට තුනක් වශයෙන් ඇති වෙනවා මේකේ පරිකර්ම සිතක් විදියට සිතක් ඇති වෙන්නේ නැහැ ඕක තමයි වෙනස තියෙන්නේ ඒක අපි ඒක මේ චිත්ත වීති පැහැදිලි කරනකොට තවදුරටත් පැහැදිලි කරනවා අපි ඒගාන්ට මේකෙන් මතක් කරගෙන යන් එතකොට හරි ඒ විදියට මෙහෙම දිගින් දිගට වාර ලක්ෂ ගණන් ධ්‍යාන සිතම ඇතිවේ. ඔහුට පැය ගණනක් වද එසේ වාසය කළ හැකි. අන්න ඒක තමයි ධ්‍යාන සමාපත්තිය කියලා කිව්වේ. ධ්‍යානය. ඒතර ඒක පළවෙනි ප්‍රථම ධ්‍යානය වෙන්න පුළුවන්, ද්විතිය ධ්‍යානය වෙන්න පුළුවන්, තෘතිය ධ්‍යානය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය මට්ටම තමයි. ඒතර අෂ්ඨ සමාපත්තිය කියලා කියන්නේ ඔන්න ඔය අටක් තියෙනවා ඒකේ. සමාපත්තිය අටක් තියෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සහ අතනේ තියෙනවා
හතරක් අරූප හතරක් සිත් නමයක් විදිහට ගන්නත් පුළුවන්. එතකොට රූප රූපාවචර ධ්‍යාන පහක් විදිහටත් අපි ගන්නෝනේ. එහෙම වුණොත් නමයක් වෙනවා. එහෙම ගන්නත් පුළුවන්. හරි නේද? එතකොට උනා අපි ධ්‍යාන සමාපත්තිය පැහැදිලි කරගත්තා. ඊළඟට ලෝකෝත්තර ඵල ඵල චිත්තයෙන් යුක්තව වාසය කිරීම ඵල සමාපත්තිය. එතකොට වරක් ලෝකෝත්තර ඵලයක් ලබාගත් තැනැත්තා ඒ උපදවා ගැනීමට නැවතත් භාවනා කළහොත් ඔහුටද ධානා සිත්සීම භවාංග නොවීම දහස් ගණන් ලක්ෂ ගණන් ඵල සිත් දිගටම ඇතිවි. දැන් එයා මේ ලෝකෝත් දැන් ඵල සිත් උපදවත් ගත්ත කෙනා ඵල සිතට පත් වුණාට පස්සේ ඒ උපදවත් ගත්ත අර කෙලෙස් ප්‍රහාණය නැති වෙන්නේ නැහැ. හැබැයි ඕන්නම් ඒ උපදවාගත්ත ඵල සිත භාවනාවට ගිහිලා ඒ ඵල සිතෙන්ම ඉන්නත් පුළුවන්. ඒ එහෙම සමාපත්තිය ලබා කර ගැනීම ඵල සමාපත්තිය කියලා කියනවා. ධානසි අර ධානයේ ඉන්න වගේම ඵල සිතේ ඉන්නත් ඕනම් පුළුවන්. ඊළඟට සිත් ඉපදීම සම්පූර්ණයෙන්ම නවත්වාගෙන විසීම නිරෝධ සමාපත්තිය. එතකොට ඒ වගේම සිත් ඉපදීම නවත්තලා ඉන්නත් පුළුවන්. අන්න ඒකට අපි කියනවා නිරෝධ සමාපත්තිය කියලා. නිරෝධ සමාපත්තියට සම්බන්ධී හැකේ අෂ්ඨ සමාපත්තිලාභී අනාගාමීට හා රහතුන්ට පමණකි. ඔහු වර්තමාන භවයේදීම නිවන් සුවේ ලැබුණු කැමැත්තෙන් නිරෝධ සමාපත්තියට සම්බන්ධී. අරූප භවයේ අනාගාමීට හා රහතුන්ට එය නොකල හැකිය. එතකොට අරූප භවයේ ඉන්න අයට බෑ. එතකොට ඇත්තට අන්න මෙතෙන්දී අපිට තේරෙනවා ඇයි දැන් රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදින්නේ. ඇයි? ඇයි සිත නවත්තන්නේ? ඇති වෙන්නේ නැති එක මොකද තියෙන්නේ වාසි? ඈ? නිවන් සුවය, නිවන් සුවය. නිවනේදී සිත් ඇති වෙනවද? නෑ. නිවනේදී සිත් ඇතිවීම නැති වෙන වගේම දැන් නිවන් දකින්න ඇත්තටම නිවන් දකින්නේ කොවිලාටද? අපි කිව්වනේ කතා කරද? නෑ. රහත් භාවයෙන් පස්සේ මොකද්ද? සෝපා රහත් අරහත් භාවයෙන් පස්සේ නෑ. ඔය අපි කියන පරමාර්ථ ධර්මවල නිවනමද ඒ ආවේ? පරමාර්ථ ධර්මවල නිවනේදී දුක තියෙනවද? දුක නෑ. එතකොට මේ අරහත් භාවය ආව කියන්නේ දුක නැති වුණාද? සියලු දුක නැති වුණාද? නෑ. තාමත් දුක තියෙනවා. ඒ ස්කන්ධවල දුක තියෙනවා. එතකොට සෝපාදිශේෂ නිර්වාණනේ ඔය ක්ලේශ පරිනිර්වාණයේදී වෙන්නේ සෝපාදිශේෂ නිර්වාණය. ඒ කියන්නේ අවශේෂ තව ස්කන්ධ ටිකක් තියෙනවා, දුකක් තියෙනවා. يعني ඉතුරුණු ටිකක් ශේෂ ටිකක් තියෙනවා. අවශේෂනේ ශේෂ ටිකක් තියෙනවා. එතකොට ඇත්තටම ඔය අපි පරමාර්ථ ධර්මවල කියන නිර්වාණය කියන එක එන්නේ කවදද? ඕ මේ පරිනිර්වාණයෙන් පස්සේ. පරිනිර්වාණයෙන් පස්සේනේ නිවන නේද? එතකොට අපි අර මේ නිවන කියන වචනේ එක එක තැනදී එක එක අර්ථයෙන් යෙදෙනවා. හැබැයි සත්‍ය වශයෙන් මේ අපි මේ මෙතෙන්දී සාකච්ඡා කරන පරමාර්ථ ධර්මවල කියන නිවන එන්නේ පරිනිර්වාණයෙන් පස්සේනේ එක. එතකොට රහතන් වහන්සේ කෙනෙකුට හෝ පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකුට හෝ බුදුවරයන් වහන්සේ කෙනෙකුට අර නිවනේදී එන සුඛය විඳින්න ඕන වුණාම මොකද කරන්නේ? නිරෝධ සමාපත්තියට සම්බන්ධනවා. එතකොට සිත් නැති වෙනවා. එතකොට නිවන් දැක්ක වගේම සුවයක් එනවා. හැබැයි ඒක කෙටි කාලයක් උපරිම දින 7ක් කියලා තමයි කියන්නේ. මොකද ආහාර නැතුව සාමාන්‍ය මිනිසියෙකුට ඉන්න පුළුවන් දින 7ක් නිසා තමයි ඒ අපි 7 කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දින 7ක් ආහාර සහ ජීර්ණ නැතුව ඉන්න පුළුවන් උපරිම මට්ටම. මේක අපිට ඉන්න බෑ. ස්වාමී මේ රහතන් වහන්සේලාට බුදුරයන් වහන්සේලා පස්සේ බුදුරන් වහන්සේලාට පුළුවන්. අනාගාමී වහන්සේලාට පුළුවන්. අපිට බෑ. අපි කෙලෙස් සහිත කෙලෙස් බරිතයනේ. අපිට බෑ. අපිට අමාරු එහෙම ඉන්න. එතකොට නෑ මම කිව්වේ නැත්තම් දවස් 7ක් ඉන්න උත්සාහ කරයි. ඒක. ඔව්. ඒක නිසා මම කිව්වේ. හරි. එතකොට හරි නේද? එතකොට ඒ සුවය විඳින්න තමයි මේ නිරෝධ සමාපත්තියට උන්වහන්සේලා සම්මතින්නේ. එතකොට
අෂ්ඨ සමාපත්තිලාභී අනාගාමී හෝ අරහත් පුද්ගලයා නිරෝධ සමාපත්තියට සමවදිනු කැමැති කල්ලි විවේක ස්ථානයක හිඳ පළමුවෙන් ප්‍රථම ධානයට සම්බැදී එයින් නැගිට ඒ ප්‍රථම ධානයට අයත් සංස්කාරයන් නිත්‍ය අනිත්‍ය වශයෙන්ද දුක්ඛ වශයෙන්ද අනාත්ම වශයෙන්ද විදර්ශනා කරන්නේ ඉක්බිති ද්විතීය ධානයට සම්බැදී එයින් නැගිට එයට අයත් සංස්කාර අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරන්නේ ඉක්බිති තෘතීය ධානයට සම්බැදී එයින් නැගිට එයට අයත් සංස්කාර අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරන්නේ මෙසේ අකින්චායතන ධානයට දක්වා කොට විඤ්ඤායතන ධානයට සම්බැදී ඉන් නැගිට නානා බද්ධ අවිකෝපණය සංගපතිමානණය සත්තුපක්කෝසණය අද්දාන පරිච්ඡේදය යන පූර්ව කෘත්‍ය සතර කොට නේව සංඥා නා සංඥායතනය ධානයට සම්බදින්නේ. ඉතින් අපි දන්නවා මේ නේව සංඥා නා සංඥායතනය කියන ධානය හරියට නිවනට බොහෝ කිට්ටුයි. තා සියුම් මට්ටමක්. ඉතින් ඒ නිවනට නිවනේ සුඛය ලැබෙනව වෙනස තියෙන්නේ නේව සංඥා නා සංඥායතනය නැවතවත ඒක මේ आयु काले ब्रह्मेकुट आयु काले उन्नाट पश्चिम नवतवता काय मे रूप मे मे संसारे सरीसरान्वेनो नेत्तं सुखे वशें गत्तहमार निवने तीयन सुखेट बहु समान किट्टुवेम तीयन सुखया नेव संज्ञा ना संज्ञा इतने मे ब्रह्म लोके तीयन फल समापत्ति दी लभेनो तो एतेंदी सुस्मत् न तीयनो उष्म पवन संज्ञा नासंज्ञायतन ध्यान समापत्ति समापत्ति संवेदी तव एक देखा නීව සංඥා නා සංඥායතන චිත්තේ වරක් දෙකක් ඇතිවීමෙන් පසු ඒ පුද්ගලයා කරේ සිත් ඉපදීම නවතින්නේය. එය නිරෝධ සමාපත්තිය. අනිත් පස්සේ සිත් ඉපදීම නවතිනවා. ඒක නිරෝධ සමාපත්තිය. නිරෝධයෙන් විසීමට ිතාගත් කාලය අරමුණු ඉක්මුණු පසු එයට සම්වන් තැනැත්තා අනාගාමී පුද්ගලයෙක් නම් අනාගාමී ඵලසිතද අරහත් පුද්ගලයෙක් නම් අරහත් ඵලසිතද එක්වරක් ඇතිවීමෙන් පසු භවංගපතනයේ වේ ඉන්පසු සිත්පදී සිත් උපදීනට පටන් ගන්නේය. तर ये पुद्गलया अणु अर्हत सिद्ध हो मे अरागामी सिद्ध फल सिद्धिला भवांग पतने सामान्य सिद्धुद्धि पटांगा निरोध समापत्ति सिधुवेन पूर्वकृत्य सतरे नानाबद्ध अविकोपने अणु तमागे शरीर संबंध वि नति यम परिष्कार एवं निरोध संपत्ति इन्ना काले तुटे विनाश नुवेवाय किया अधिष्ठान किरीमे निरोध समापत्ति संबंध पुद्गलयागे शरीर हो शरीर बंदीपना वस्तुकटो निरोध समापत्ति काले तुलदि गिनी आदि गिनी दिय आदि किसी शरीर संबंध वि नति यम परिष्कार क्वेनम एवा निरोध समापत्ति इन्ना काले तुलदि विनाश तुलदि विनाश नोवेवाय किया अधिष्ठान किरीमे निरोध समापत्ति संबंध पुद्गलयागे शरीर हो शरीर बंदीपना वस्तुकटो निरोध समापत्ति काले तुलदि गिनी दिय आदि किसी वकीन अनुराग नोवे ये समापत्ति अनुभावे शरीर हा नुबंधुन परिष्कार कैसे नुरखिन बेवीन एवागेन अधिष्ठान कलयुत एक सिवर सिवर एंगट संबंध अक्मेने सिवर सिवरा अनम एटस्कन अभी विनम अधिष्ठान करो एव आरक्षा कर अन्म आरा मे अधिष्ठान किरी तम नानाबद्ध अविकोपने किल नानाबद्ध एक विधियट बद्ध विलतीयन एंकट संबंध विलतीयन विना संबंध विलाने एंकट भौतिक संबंध अतपाय संबंध विलाने बेल अतपाय संबंध विलतीयन ओ बाहिंगन एव संबंध विलनेक्षाक विनम अभी अधिष्ठानक अन्नी अधिष्ठाने तमें मे नानाबद्ध अविकोपने किल गिया संघ प्रतिमानने यनु संघया हट विनयकर्म्यक संधा तमा उमनाव नहु दिखिने समापत्ति नेगेटिव वेवा किया इटा गनीमेय संघया वहां से लाट मुखरी उमना वक्का गुरुजान वहां से මුණ කියන්නේ මේ කැඳවන්න අවශ්‍යතාවයක් වුණොත් අන්නේ අවස්ථාවකදී
ඇහැරෙන්න ඒ සමාපත්තියෙන් ඇරෙහෙන්නත් අදිෂ්ඨාන කරන්න. අන්න ඒකට කිව්වා සංඝ ප්‍රතිමානණය කියලා. ඊළඟට සත්තු සත්තු පක්කෝසන යනු බුදුන් වහන්සේට තමා හමුවන්ට ඒක වෙනම එකක් තියෙන්නේ. සංඝ අතන විනය විනය පැටරුණා. විනය විනය කර්ම කරන්න අවශ්‍ය වුණොත් කැඳවීමට ඒ සඳහා ඒ සමාපත්තියෙන් අවදි වීමට අදිෂ්ඨාන කිරීම තමයි සංඝ ප්‍රතිමානණය කියන්නේ. සත්තුපක්කෝසනේ යනු බුදුරජාන් වහන්සේ තම හමුවන්ට උමනා වී නම් එකෙනෙහිම සමාපත්තියෙන් නැගිටීම සිදු වේවායි කියා ඉටා ගැනීම. බුදුරජාන් වහන්සේට විශේෂයෙන් එතන වෙනම අදිෂ්ඨානයක් කරනවා සත්තුපක්කෝසන කියන්නේ ඒක. ඊට පස්සේ අද්දාන පරිච්ඡේදයේ කිව්වේ යනු තමාගේ ආයුෂය ගැන සලකා බැලීමේ නිරෝධ සමාපatti කාලය තුරදී මරණයට පත්වන්නට ඇතහොත් සමාපත්තියෙන් නැගිටින්න සිදු වේ. එබැවින් ජීවිතේ පවත්තා පවත්නා කාලය ගැන බැලිය යුතුය. එතන හැම කෙනෙක්ම නිරෝධ සමාපත්තියට සමවදින්න කලින් තමන්ගේ වයස ගැන බලනවා. බලලා තමයි ඒ කාලය අනුව තමයි බලනවා මේ මේ මරණයට මේ මේ මරණයට පත්වීම හෝ පරිනිර්වාණයට පත්වීමට මේ කාලයක් තියෙනවද කියලා, يعني ඊට කෙටි ළඟින් එහෙම වෙනවද කියලා මේ නිරෝධ සමාපත්තියෙන් නැගිටීමට පෙර එහෙම දෙයක් සිදු වෙන්න ඉඩ කඩක් තියෙනවද කියලා සලකා බලනවා. අන්නේ සලකා බැලීම තමයි අද්දාන පරිච්ඡේදය කියලා කිව්වේ. එතකොට හරි නේද? එතකොට ඒ ඒ කොටස අවසන්. පැහැදිලි නේ? එතකොට අපිට තව පොඩි කාලයක් තියෙනවා. අපි අර්පණා වීති වලටත් යනවා. එතකොට අර්පණා වීති 18 වෙනි පාඩම අර්පණා වීති. එතකොට අර්පණා වීති දැන් අපි මේ වෙනකොට අපි චිත්ත වීති ඉගෙන ගත්තා. අපි මුල චිත්ත වීති ටික මතක් කරගමු. චිත්ත වීතියක් කියන්නේ මොකද්ද? චිත්ත වීතියක් අපි දන්නවා අපේ ඔව් සිත් පේලියක් පැලක් ඔව් එතකොට ඇත්තටම අපේ ශරීරයෙන් මේ කය සැලවීමක් ඕ දැන් කයෙන් ක්‍රියා කීයක් ආකාර කී ආකාරයකට වෙන්න පුළුවන්ද? ක්‍රියාවන් වශයෙන් ආකාර කීකර වෙන්න පුළුවන්ද ශරීරයේ ක්‍රියා? නෑ, තුන් ආකාරයකටනේ. කායික ක්‍රියා වෙන්න පුළුවන්, කායික සහ කායික වාචසික සහ මානසික නේද? නැත්නම් කායික වාචසික සහ මනෝමය. ওই තුන් ආකාරයෙන් කාය ක්‍රියාත්මක වෙන්නේ එහෙම නේද? ඊට වෙනස් ආකාරයකට කාය ක්‍රියාත්මක වෙනවද? කායික වාචසික හෝ මේ මනෝමය නවන ආකාරයට ඊට වෙනස් ආකාරයකට කය ක්‍රියාත්මක වෙනවද? නැහැ. ඔය තුන් ආකාරයකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මොන ආකාරයකට ක්‍රියාත්මක වුණත් අනිවාර්යෙන් චිත්ත වීතියක් සිද්ධ වෙන්න ඕන. කය සැලවීමක් කරත් වචනයක් පිට වුණත් සිතට සිතුවිල්ලක් ආවත් ඒ ඕනම අවස්ථාවකදී චිත්ත වීතියක ප්‍රතිඵලයක්. එතකොට චිත්ත වීතියක් ඇති වෙලා ඒකේ ඒකෙන් තමයි ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ? ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට අන්න එහෙම ඇති වෙන චිත්ත වීති කියන්නේ සිත් පෙළක්. ඒකට තනි මේ සිතක් විදියට අපි කෘත්‍යයන් කතා කරාට සිත් වශයෙන් අපි සිත් 89ක් ඉගෙන ගත්තා. ඒවට වෙන වෙනම කෘත්‍යයන් විදියට අපි ඉගෙන ගත්තා. එහෙම කෘත්‍යයන් ඉගෙන ගත්තට ඒව වෙන වෙනම ක්‍රියාත්මක වෙන්න බෑ.
ඒක ක්‍රියාත්මක වෙන්නේ හැප්පතරම ඒ කෘත්‍යයන් විදියට ක්‍රියාත්මක වෙන්නේ චිත්ත වීතියක් ඇතුලේ හැමතිස්සෙම චිත්ත වීතියක් ඇතුලේ පැහැදිලිනේ එතකොට ඒ ඒ අන්න එහෙම චිත්ත වීති වර්ග වශයෙන් ප්‍රධාන කීයක් තියෙනවද කීයද දෙකයි නේ මතකද මොකද පංච පංචද්වාරික සහ මනෝද්වාරික පංචද්වාරික සහ මනෝද්වාරික චිත්ත වීති දෙකයි වර්ග දෙකයි පංචද්වාරික සහ මනෝද්වාරික එතකොට පංචද්වාරික චිත්ත මේ සිත් ටික අපි චිත්ත වීති ටික මතක් කරගත්තොත් ඒ ඒව වර්ග කීයක් තියෙනවද පංචද්වාරික චිත්ත වීති වර්ග පහක් තියෙනවා පංචද්වාරික කිව්වම ద్వාර පහෙන් වෙන වෙන්න පුළුවන් ඔව් ඒ කියන්නේ ඔව් චක්කු චක්කුද්වාරික සෝතද්වාරික ගහනද්වාරික જીවද්වාරික කායද්වාරික පහයි ඉතින් පහම හැසිරෙන්නේ එක විදියකට ඒකෙදි මේ ඒ අදාළ අරමුණු වෙන්නේ ඇහැට නම් රූප එනවා නේද රූප ඒ විදියට අපි දන්නවනේ මේ ටික දන්නවා පා ඒ ඒ වගේම ඒ අපි චක්කුද්්වාරය ගත්තාම චක්කුද්්වාරයක චීත විචිත්ත වීතිය ගත්තාම අපි ඔක්කොම එක මේ දැන් එකම විදියටනේ හැසිරෙන්නේ ඕවා ඒක නිසා අපි එකක් ගන්නවා චක්කුද්්වාරයක චිත්ත වීතිය. ඒතර චක්කුද්්වාරයක චිත්ත වීති ගත්තාම ආයත වර්ග කීයක් තියෙනවද? හතරද? හතරයි නේද? හතරයි මොනවද? අතිමහන්තාරම්මන මහන්තාරම්මන පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන හතරයි හරිද එතකොට ඒ අතිපරිත්තාරම්මන කියලා කියන්නේ ඊටාම හොඳට වැටහෙන අරමුණ අරමුණු මේ අරමුණනේ අපි කියන්නේ අති මහත් ආරම්මන 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 කියන්නේ අරමුණ අති මහත් ආරම්මන අති මහත් ආරම්මන කියලා කිව්වේ ඒක අති මහත් කිව්වේ ආරමුණ හොඳටම ආව කියන එකනේ අති මහත් කියලා කිව්වේ ඒක නේද අති මහත් ආරම්මන මහත් ආරම්මන අති මහත් නෑ හැබැයි මහත් මහත් ආරම්මනේ ඉතින් අරමුණ ඊට වඩා අති මහත්ු නෑ හැබැයි හොඳට ආවා ඊටා හොඳට ආවේ නෑ හොඳට ආවා මහත් ආරම්මන ඊළාට පරිත් ආරම්මන පරිත් ආරම්මන කිව්වේ ඊට වඩා තීව්‍රතාවයේ අඩුවෙන් ආවේ ඊට පස්සේ පරිත් අති පරිත් ආරම්මන කිව්වේ ඊටාම අඩුවෙන් ආවේ ඉතාම අර ආරමුණ ඉතාම අඩුවෙන් ආවේ. ඒක වටහා ගන්නත් බැරි මට්ටමට. ඔන්නඔහම හතරක් තියෙනවා. හරිද? එතකොට ඒකේ අතිමහත් ආරම්ම මතකද දැන්? මතකයි නේද? දැන් අපි තා වේගෙන් ඉක්මනට මතක් කරගනිමු. එතකොට දැන් අපි දන්නවා දැන් චක්කුද්්වාරික චිත්ත වීති. චක්කුද්්වාරික චිත්ත වීතියක් ගත්තාම කොහොමද ඇති වෙන්නේ? අරමුණ මොකද්ද? අරමුණ මොකද්ද? අරමුණ මොකද්ද? වර්ණ රූපය අරමුණ වර්ණ රූපය. එතකොට ඇහැ තියෙනවා ඇහැට ඔව් බාහිර තියෙන රූපයක් වැටෙනවා. ඒ රූපේ තියෙන සියල්ල වැටෙනවද? ඒ රූපේ හැදෙන මලක් කියලා ගනිමු. ඒ මල මලේ රූප කීයක් තියෙනවද? රූප වර්ග කීයක් තියෙනවද? වර්ග කීයක් තියෙනවද? හතර හතරද අටයි නේ අටයි මොනවද පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා එතකොට ඒ අටෙන් ඇහැට වැටෙන්නේ මොකද්ද වර්ණ රූපය වර්ණ රූපය වර්ණ රූපය ඇහැට වැටිලා එතකොට ඒ වර්ණ රූපයේ ආයු කාලය කීයද චිත්තක්ෂණ 17යි චිත්තක්ෂණ 17යි වර්ණ රූපයේ ආයු කාලය චිත්තක්ෂණ 17යි එතකොට ඒ 17 දී වගේම ඒක වැටෙන්නේ කොහාටද ඒ අරමුණ ගන්නෙ එතන අරමුණ නැත්නම් ස්පර්ශ වෙන්නේ චක්කු ප්‍රසාද රූපේ චක්කු ප්‍රසාද රූපේ කොහෙද තියෙන්නේ ඇහි ඇහි එතකොට ඇහි 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 එතකොට ඒ චක්කු ප්‍රසාද රූපයේ ආයු කාලය කීයද චිත්තක්ෂණ 17යි 17යි ඒ චිත්තක්ෂණ 17යි එතකොට අර දැන් හැමතිස්සෙම ඒකේ ගුණයක් තියෙනවා
දැන් ඒකත් අර ඇති වෙනව පැවතිනව නැතිනව ඇතිනව පවතිනව නැතිනව එහෙම නේද අර අර මලේ තියෙන වර්ණ රූපයත් එහෙමයි ඇහිේ තියෙන චක්කු ප්‍රසාද රූපයත් එහෙමයි එහෙමමයි ඒ මේකේ ගුණයක් තියෙනවා මේකේ තියෙන ආයු කාලයේම තියෙන එකක් තමයි මේකට අරමුණු වෙන්නේ කියන්නේ වර්ණ රූපයේ ආයු කාලයක් තියෙනනේ එක එක ආයු කාලයේ වර්ණ රූප තියෙනව නේද ඒකේ ඒ වගේම චක්කු ප්‍රසාද රූපයේ තියෙන එක එක ආයු කාලයේ වර්ණ රූප අර එක එකම වයසේ අය තමයි එකට මුණ ගැහෙන්නේ අපි ඒක ඉගෙන ගත්ත කලින් එතකොට ඒකෙදි අපි කිව්වා අතිමහත් ආරම්මන වීතියේදී වෙන්නේ මුලදිම මේ දෙන්න හමු වෙනවා එතකොට තමයි හොඳටම මේක අරමුණ ගන්න පුළුවන් හරියටම ඇහැට පේන්නේ ඇහැට හරියට පේනවා කියලා කියන්නේ හරියටම අරමුණ හොඳින් ගත්ත කියලා. ඒ කියන්නේ අතිමහත්ව ගත්තා. අතිමහත්ව ගත්තයි කියන්නේ අතිමහත් ආරම්මන. හරිද? එතකොට ඒකෙදි අපි කිව්වා චිත්තක්ෂණ 17ක්. චිත්තක්ෂණ 17ක් කියලා ගත්තොත් අපි අපගේම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි හරිද ඒකෙදි පළවෙනි චිත්තක්ෂණේ කොහොමත් අරමුණ ගන්න බෑ දෙවෙනි එකේ ඉඳලා තමයි ගන්න मेके पोतक ओण्णां बला गन्न ओ दिव शरीर सह मन हृदय वस्तु හදි වස්තුව. එතකොට මනෝද්වාරය හදි වස්තුව. එතකොට ඇත්තටම ඇහැට රූපේ එනකොට ඇහැට වැටුණ ගමන් ඒ වෙලාවේ ඇහැට වැටුණට ඒ වෙලාවේ බවාංග සිත් ඇතිවීමෙන් ඇතිවීමෙන් පැවතීමේදී ඒ ඇහැට වැටෙනවත් තකම බවාංග චලනයක් සිදු බව අර හදි වස්තුවේ ඇති වුණ බවාංග සිත පොඩි සෙලවීමක් ඇති වෙනවා. සෙලවීමක් ඇති වෙනවා. වැටුණේ අරමුණ වැටුණේ ඇහැට. මේ බවාංගයේ පොඩි සෙලවීමක් ඇති වුණා. අන්න ඒක නිසා අපි ඒකට කිව්වා බවාංග චලනය කියලා. බවාංග චලනය කියලා. ඒකට කලින් එන එක අතීත බවාංගය කියලා අපි කියනවා. ඊට පස්සේ බවාංග උපච්ඡේදය. ඊට පස්සේ පංචද්වාර වජ්ජන. ඊට පස්සේ චක්කු විඤ්ඤාණ. ඊට පස්සේ සම්පටිච්ඡණය, සම්තිරණය, වොත්තපණය जवान हताय ने कई देखाई तुनाय हतराय पहाय हायाय हताय इट बसे अदारम्मन देखाय हरे द उन लोग का तमाय अति महत्तारम्मन वीती के लिए क्यों हुई हरे द इधर मैं वर्ण रूपे दा हाथ की लगा तक थारी में टेंडी मैं का आरा एकमा आयु का आले इन्ने चक्कु प्रसाद रूपे आयु का आलत मैं का मत तमाय මෙතෙන්දි තමයි වැටෙන්නේ. ඔක තමයි අතිමහත් ආරම්මන වීති එකයි එන්නේ. අතිමහත් ආරම්මන වීති එකයි. ඊට පස්සේ මහත් ආරම්මන වීති. මහත් ආරම්මන වීති එතනින් පස්සේ එන්නේ. ඒකෙදි කොහොමද වෙන්නේ? මෙතනින් පස්සේ තමයි සදා මේ බවාංග චලනය වෙන්නේ. මෙතන බවාංග චලනය වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? භවංග උපච්ඡේදය, පංචද්වාර ආවජනය, චක්කු විඥාණය, සම්පටිච්ඡණය, සම්තිරණය, වොත්තපණය, යවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි භව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඊට පස්සේ එතන භවාංග වෙනවා. එතකොට මෙතෙන්දි වෙන්නේ තදාරම්මන නැහැ. තදාරම්මන දෙකක් නැහැ. ඉතින් වෙනස තමයි අති මහත් ආරම්මන වල තදාරම්මන නැහැ. ඒක තමයි වෙනස.
හරිද? එයින් සිත් දෙකක් එනවා. ඊට පස්සේ ආයෙත් මෙතන ආයෙත් භවාංග චලනය, භවාංග උපච්ඡේදය, පංචද්ධාරා වඤ්ජණය, චක්කු විඤ්ඤාණය, සම්පටිච්ඡණය, සම්තිරණය, ඔත්තපණය. ජවන් 1 2 3 4 5 6 7. ඔන්න අතිමහත් ආරම්භන වීති. හරි නේද? භවාංගයක් නේ. හරිනේ. ඊට පස්සේ මහත්තා මම්මන වීති දෙකයි. මහත්තා රම්මන. ඊට පස්සේ පරිත්තා රම්මන. පරිත්තා රම්මන වලදී මේ වෙන්නේ පරිත්තා රම්මන වීති කීයක් තියෙනවද? 6යි නේ. පරිත්තා රම්මන වීති 6යි. එතෙන්දී මොකද වෙන්නේ? තව දුරටත් කාලය ගිහිල්ලා තමයි අරමුණ ගන්නෙ. තව දුරටත් පස්සට ගිහිල්ලා ගන්නෙ අරමුණ. භවාංග චලනය මෙතන වෙනවා. භවාංග චලනය, භවංග උපච්ඡේදය, පංචද්ධාරා වඤ්ජණය, චක්කු විඤ්ඤාණය, සම්පටිච්ඡණය, සම්තිරණය, වොත්තපණය. ජවන් 1 2 3. ඊතර ජවන් නැති වෙන්නේ නැහැ ඇත්තටම. පැටලුණා. වොත්තපණ. ඔව් වොත්තපණ තුනක් ඇවිල්ලා, සම්තිරණ ඇවිල්ලා. වොත්තපණ තුනක් එනවා. පොත්තපන තුනක් වෙලා භවාංග 1 2 3 4ක් වෙනවා. ඒක පළවෙනි වීතිය. දෙවෙනි එක භවාංග චලනය, භවාංග උපච්ඡේදනය, චක්කු විඤ්ඤාණය, සම්පටිච්ඡණය, සම්තිරණය, ඔත්තපන 3යි. ඔත්තපන 3යි භවාංග නැතිරුණානේ. භවාංග චලනය, භවාංග උපච්ඡේදනය, චක්කු විඤ්ඤාණය, පංචද්ධාරා වචනය ආවනේ. භවංග චලනය, භවංග පච්චනය, පංචද්ධාරා වඤ්ජණය, චක්කු විඤ්ඤාණය, සම්පටිච්ඡණය, සම්තිරණය, ඔත්තපන 1යි 2යි 3යි. ඊට පස්සේ භවංග. භවංග 3යි. ඊළඟදී මේක මේ විදිහටම යනවා. ඊට පස්සේ භවංග 2යි, භවංග 1යි, භවංග 1යි. ඊට පස්සේ මෙතන වොත්තපනේ මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ වොත්තපනේ දෙකක් ඉවරලා තමයි ඉතුරු වෙන්නේ. මේ විදිහට මේ මේ යනවා. ඔය පොතේ තියෙන මම ලියන්න යන්නේ නැහැ වෙලාව යන නිසා. හරි නේද? එතකොට මෙතන කීයක් දෙනට? 1 2 3 4 5 6යි. ඊතරම දෙකෙන් තමයි ඉවර වෙන්නේ. දැන් 6ක් එනවා. හරිද? 6යි. ඊට පස්සේ වෙන්නේ මොකද? හරි නේද? මම පොතේ තියෙන නිසා මම ලියන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඉතිරි 6 මේ කියන්නේ පරි අතිපරිත්ත ආරම්භන. එතනත් 6ක් එනවා. ඒ 6 දි වෙන්නේ මොකද? එතන භවාංග ඔව්. මෙතන මේ භවාංග චලනය මෙතෙන්ට එනවා. දැන් මෙතෙන් දි වෙන්නේ මෙතෙන්ට භවාංග චලනය එනවනේ. භවාංග චලනය දෙකක් වෙලා භවංග ඔව් මෙතන අතිපරිත්තාරම්මන වෙලා භවංග භවංග චලන දෙකයි නේ භවංග පහයි හරිනේ භවංග චලන දෙකක් වෙනවා ඊට පස්සේ භවංග චලනේ මෙතෙන්ට යනවා हारने භවංග චලනය ඉතින් මෙතෙන්ට භවංග චලනය භවංග චලනය භවංග උපච්ඡේදනය පංචද්වාරා වඤ්ජණය චක්කු විඤ්ඤාණය සම්පටිච්ඡණය සම්තිරණය වොත්තපන භවංග දෙකයි නේ ඊට පස්සේ මෙතන භවංග චලනය භවංග උපච්ඡේදය පංචද්වාරා වඤ්ජණය චක්කු විඤ්ඤාණය සම්පටිච්ඡණය සම්තිරණය වොත්තපන තුනයි භවංග එකයි මෙතන භවාංග භවාංග චලනය භවාංග උපච්ඡේදය පංචද්ධාරා වඤ්ජණය චක්කු විඤ්ඤාණය සම්පටිච්ඡණය සම්තිරණය ඔත්තපන
තුනයි තුනයි නේ ඊට පස්සේ මෙතන භවංග චලනය භවංග උපච්චිනේ පංචත්තරාජනේ චක්කු විඤ්ඤාණය සම්පටිච්ඡනය සම්තිරණය ඔත්තපන දෙකයි ඔන්න 6 හරිද හරිනේ ඊට පස්සේ ඊළඟ එකේ වෙන්නේ මොකද ඔව් අතිපරිත්තරාමනේ මෙතන එනවා භවංග චලනය භවංග උපච්ඡේදය පංචත්තරාවජනය නෑ නෑ එහෙම නෙවෙයි भवांग चलन देखा भवांग भवांग चलने हरि मेतन 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 भवांग चलन देखा भवांग इका देखा तू नहीं हतरा पहा भवांग चालन देखा भवांग हतरा भवांग चालन देखा भवांग तुनाक्न भवांग चालन देखा भवांग देखाक्न भवांग चालन देखा भवांग एक्न इट पास भवांग चालन देखा हर नी हाय हर नी इतना मेटिक मेतन हाय मेतन अति परितामर वीति मेतन इकाई आया है दुलाय दातु दातर पहालवाय पहालवाय पंचद्वारा वज्जन चक्कु चक्कुद्वारिक चित्त वीति पहालवाक्तीयन वगेम सोतद्वार पहालवाय गहनद्वार पहालवाय जीवद्वार पहालवाय कायद्वार पहालवाय उक्कुम हत्त पहाक् हरने उक्कुम हत्त पहाक् पंचद्वारिक चित्त वीति अभी इगन गत्ता हरिद ईलंगट ईलाट मनोद मनोद्वारिक मनोद्वारिक चित्त वीति अभी वर्ग देखा चित्त वीति वर्ग देखा पंचद्वारिक चित्त वीति सह मनोद्वारिक चित्त वीति पंचद्वारिक चित्त वीति पहल हेत्त पहाक्ती है पहल हेत्त पहाक्ती है हेत्त पहात में अभी इगन गत्ते इट पास मनोद्वारक चित्ति वर्ग आईन देखा मनोद काम जवान सह अर्पणा विधीयट काम जवान सह अर्पणा विधीयट इतकोट मेटिक हारे ने मकान वा इट पास काम जवान सह अर्पणा इट पास अर्पणाटिक इतने काम जवान के लिए मनोद्वारिक वीति मनोद्वारिक देखा काम जवान अर्पणा अर्द काम जवान अर्पणा काम जवान गता हम अर्पणाधिकतम साका काम जवान टीक मतांकर गता हम काम जवान कहोद बेदेन काम जवान बेदेन वा देह घटने कहोद नहीं काम जवान बेदेन चित्ताक्षण सतलोसत आयु यति वर्तमान रूप आरमुन कर गत चित्त वीति सह चित्ताक्षण सतलोसत आयु नति वर्तमान रूप आरमुन कर गत चित्त वीति की वर्ग देहकट वेदेन अब की हुआ रूप तीन रूप की रूप विसी अटक रूप विसी अटे तीन रूप विसी देखा तीन चित्तक्षण आयु रूप विसी देख तीन आयु काले चित्तक्षण दाहता है इतरी दाहत अडुन तीयन अभी रूपट की कथाकर कथाकरण चित्त अत्र रूप दा विसी देखा तीन चित्तक्षण दाहता कायु काले तीन इतोट ये वर्तमान रूप अरमुन करना चित्त वीति मनोद्वारेटेन अरवावे एक इंद्रियटने आवे एहटावा कनटावा नासेटावा दिवटावा शरीरटावा एहमने आवे एटिक वेनमा ये अरमुन विधिट आवे मिथेन मे सीतटेन टीकदा मे कथाकरा मनोद्वारे मनोद्वारेट अरमुन दम्मा रम्मन विधि मनोद्वारेटने वतम आयु मे विदा दाने विदागा
ඒවා මූලික අපි දෙයකට බෙදුවා මූලික දෙයකට බෙදුවා කාමජවන් සහ අර්පණා කියලා අර්පණා ටික අපි දැන් කතා කරන්න තියෙන්නේ කාමජවන් ටික තමයි මේ කතා කරන්නේ කාමජවන් ටික විදියට අපිට මනෝද්වාරයට එන චිත්ත වීති ආයත වර්ග දෙකකට බෙදුණා චිත්තක්ෂණ 14ක් ආයු ඇති වර්තමාන රූප අරමුණු කරගෙන ඇති වෙන චිත්ත වීති හරිද චිත්තක්ෂණ 14ක් ආයු ඇති වර්තමාන වර්තමාන රූප ඒක වර්තමාන රූප කියනකත් වැඩගත් දැන් රූප ගත්තාම අතීත රූප තියෙනවා වර්තමාන රූප තියෙනවා අනාගත රූප තියෙනවා ඔය තුනට තියෙනවනේ දැන් මෙතෙන් තියෙන්නේ වර්තමාන රූප ටිකට අරමුණු කරගත්ත සිත් මේ මනෝද්වාරයට එන රූප අරමුණු කරගත්ත චිත්ත වීති ටික විතරයි මේ කතා කරන්නේ එතකොට එතෙන්ටි එතන මේ චිත් අනිතුරු ටික චිත්තක්ෂණ 14ක් නැති චිත්තක්ෂණ චිත්තක්ෂණ 14ක් නැති කියලා දෙක වර්ගකට බෙදෙනවා හරිද එතන මේකෙත් ආයත් විභූතාරම්මන අවිදූතාරම්ම කිය දෙකකට බෙදෙනවා විභූතාරම්මන අවිභූතාරම්ම මෙතනත් ආයත් විභූතාරම්මන අවිභූතාරම්මන කියලා දෙකකට බෙදෙනවා හරිද අපි මේක කතා කරා කලින් එතකොට ඒකෙත් ඒකෙදී චිත්තක්ෂණ 14ක් ඇති විභූත ආරම්මණ වීති කොහොමද වීති තමයි එතකොට නෑ ඕක තමයි 17ක් එනවා ඒ කියන්නේ රූපනේ 17ක් එනවා विभूत आराम विभूत आराम अविधूत आराम देखा हता मेतन एक विभूत आराम अविधूत आराम देखा हताय देखा नाम आख्यूट काम जवान अति वेनवा මනෝද්වාරික චිත්ත මේ ජීවිතවල කාමජවන් නමයක් ඇති වෙනවා. ඒක දැන් අපි විස්තර කරන්න ගොඩාක් වෙලා යනවා. ප්‍රශ්නයක් එනවා නම් අපි දීදී සාකච්ඡා කරමු. එතකොට ඔන්න ওই ටික තමයි දැන් අපි කලින් චිත්ත වීති. දැන් ඉතුරු ටික තමයි අර්පණ. අර්පණා වීති ටික තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට ඒක අපි අපි දැන් කාලය අවසානයේ අපි ඊළඟ දවසේ කාමජවන් මේ මේ අර්පණා වීති ටික සාකච්ඡා කරනවා. අර්පණා වීති කියන්නේ අපිට ලැබ සතිය තියෙන්නේ 336 වෙනි පිටුවේ අර්පණා වීති ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ ඉතුරු වෙන්නේ. එමුනා අපි අද දිනට සාකච්ඡාව මේ අවසන් කරනවා.